नमस्कार देवा बुदुर्वनत समदा बुदुहि मे शरणयामि। नमस्कार देवा दम्रुवनत समदा सदहम शरणयामि। नमस्कार देवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार देवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියල දුන්න අපේ කාලයේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ දඹුල්ල ගම්මුදා ක්‍රීඩාංගණයේ සිට සිද්ධ කරනු ලබන මේ උත්තරීතර ධර්මදේශනාව අපි මේ මොහොතේ සිද්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උත්තරීතර දහම අපේ ජීවිතයට යහපත සැපේ සලසන නිසා. ඒ ධර්මය පුරුදු කරලා ඒ ධර්මය අපේ ජීවිතයට ගලපගෙන ඒ ඉපදෙන මැරෙන සසර දුකෙන් සදහට මාත්මි දෙන යමා මහ නිවන සාක්ෂාත් කරගන්න මේ උතුම් පින ඒකාන්තයෙන් හේතු වේවා, වාසනාව වේවා කියන අදහස ඇතිව. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා මේ උත්තරීතර ධර්මයේ දේශනා කරන්නේ ඉපදෙන මැරෙන සසර දුකෙන් පීඩාවට පත්වලා ඉන්න මේ ලෝක සත්වයාට මේ ඉපදෙන මැරෙන සසර දුකෙන් නිදහස් වෙන මාර්ගය කියලා දෙන්න. ඒ දහම අවබෝධ කළ, ඒ දහම පුරුදු කළ නුවණැති සත්වයෝ සසර දුකින් අත මිදලා යමා මහ නිවන කරා ගමන් කළා, යමා මහ නිවන සාක්ෂාත් කළා. පින්වත් මේ බුදුරජාණන් වහන්සේගේ දහම අපි දන්නවා ප්‍රඥාවන්තයින් විතරක් අවබෝධ කරන, ප්‍රඥාවන්තයාට විතරක් වැටහෙන සුන්දර ගාම්භීර පරම පීතුරු ධර්මයක් කියලා. මේ දහම හැමෝටම තේරෙන්නේ නැහැ. ඒ නිසයි සියලු දෙනාම සසර දුකෙන් නිදහස් වෙන්නේ නැත්තේ. මේ දහම තේරෙන පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනා විතරක් මොකද වෙන්නේ? ඒ සියලු දෙනා විතරක් මේ ධර්ම මාර්ගයේ හැසිරিলা අමා මහ නිවනින් සැනසෙනවා. ඉතින් ආන්ගේ ප්‍රඥාවන්ත උදවිය උදෙසාම තමයි බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ.
ඉතිං ආංගේ ප්‍රඥාවන්ත උදවියට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ දේශනා නොකළොත් ඒ අයට මේ වාසනාව අහිමි වෙනවා. ඒ නිසා ප්‍රඥාවන්තයාට නිවන් දැකීම පිණිස පුරුදු කරන කෙනාට සැප ලැබීම පිණිස මේ ධර්මයේ දේශනා කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා. පින්වත්නි, ඒ නිසයි අපි ධර්මයේ දේශනා කරන්නට ඕනෙන්නේ. බැරි වෙලාවත් එදා අස්සජී මහරහතන් වහන්සේ උපතිස්ස පිරිවැජියා මුණගැහිලා එදාම දේශනා නොකළා නම් උපතිස්ස පිරිවැජියා එදා අස්සජී මහරහතන් වහන්සේව මුණ නොගැස්සුනා නම් තාමත් උපතිස්ස සසරේ යනවා. ඒ ධර්මය ඇහුවා, අහපු ධර්මය වහා වැටහුණා, වැටහුණ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපගත්තා. ඒ නිසා අපිට ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ මේ ලෝකෙට අපට මුණ ගැහුණා. එතකොට පින්වත්නි, මේ ධර්මයේ අහලා අවබෝධ කරගන්න ඕනේ. දැන් දුක කියන්නේ අනන්‍ය තියෙන දෙයක් නෙවෙයි. දුක තියෙන්නේ අවබෝධ කරගන්න. දුක තියෙන්නේ මොකටද? අවබෝධ කරන්න. සියලු දෙනාම අවබෝධ කරන්නේ ටික දෙනෙක් අවබෝධ කරනවා. බොහෝ දෙනෙක් දුකට අඬනවා. බොහෝ දෙනා කරන්නේ දුකේදී අඬන වැළපෙන එක. අපි දැකලා තියෙනවා පපුවේත් ගහ ගහ පොළොවේ පස් කකා අඬනවා. දුකට, දුක කියන්නේ අඬන්න තියෙන දෙයක් නෙවෙයි. අඬලා 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 දුක ඉවර වෙනවා නම් සාගර ජලයට වැඩි කියනවා. සසර පුරාවට අඬපු කඳුළු එකතු කළා නම් ඒ එකතු කරුවට පස්සේ අම්මා මැරෙන වෙලාවට විතරක් සංසාරේ පුරාවට අඬපු කඳුළු එකතු කළා නම් තනියම අපි තනියම සංසාරය යනකොට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගර ජලයට වැඩි කියනවා. එදකොට පින්වත්නි, අඬලා මේ දුක ඉවර වෙනවා නම් ඒක ඉවර වෙන දුකක් නෙවෙයි. ඇයි එච්චරට අපි අඬලා තියෙනවා? තාත්තා මැරිච්ච වෙලාවේ අඬපු කඳුළු එකතු කළා නම්, එච්චරටම අඬපු කඳුළු එකතු කරා නම් සතර මහා සාගර ජලයට සමානයි කියනවා. එච්චරට තාත්තලා අපිට ඉඳලා තියෙනවා. එච්චරට අම්මලා අපිට සංසාරේ ඉඳලා තියෙනවා. ඒ නිසා පින්වත්නි, අඬලා වැළපිලා පසුතැවිලා ඉවර කරන්න ඕන එකක් නෙවෙයි දුක කියන්නේ. දුක කියන්නේ අවබෝධ කළ යුතු දෙයක්. එදිර දුකේ හට ගැනීම, දුකේ හට ගැනීම තියෙන්නේ ප්‍රහාණය කරන්න. දුකේ හට ගැනීම මොකක් කරන්න තියෙන්නේ? ප්‍රහාණය කරන්න. ඊළඟට දුකේ නැතිවීම සාක්ෂාත් කරන්න තියෙන්නේ. දුකේ නැතිවීම මොකද්ද කරන්න තියෙන්නේ? සාක්ෂාත් කරන්න. එතකොට දුක නැති වෙන ප්‍රතිපදාව මොකක් කරන්න තියෙන්නේ? ප්‍රගුණ කරන්න තියෙන්නේ. දුක නැති වෙන ප්‍රතිපදාව තියෙන්නේ ප්‍රගුණ කරන්න. චතුරාර්ය සත්‍ය වෙන්න ඕන. එහෙම දුක තියෙන්නේ අවබෝධයේ පිණිස. දුකේ හට ගැනීම තියෙන්නේ ප්‍රහාණය පිණිස. දුකේ නැතිවීම තියෙන්නේ සාක්ෂාත් කිරීම පිණිස. දුක නැති වෙන එක සාක්ෂාත් කරන්න ඕනේ, අපේ කරගන්න ඕනේ. ඊළඟට දුක නැති වෙන ප්‍රතිපදාව අල්මාරියවල දාලා ලස්සන්ට අහුරලා තියන්නද? නෑ. දුක නැති වෙන ප්‍රතිපදාව තියෙන්නේ පුරුදු කරන්න, ප්‍රගුණ කරන්න. ඒතර ප්‍රගුණ කරන්න කරන්න ඒ ප්‍රතිපදාව දුක නැති වෙනවා. ඒ ප්‍රතිපදාව ප්‍රගුණ කරන්න කරන්න දුක නැති වෙලා යනවා. එහෙම නැතුව දුක නැති වෙන්නේ නෑ. එදිරි පින්වත්නි, බුදු කෙනෙක් පහළ වෙලා මේ ලෝකෙට දේශනා කරන ඔය ටික, ඒක තේරුම් ගන්නේ කීයෙන් කී දෙනාද? ඒ තේරුම් ගත්ත පිරිස මේ සංසාර දුකෙන් සදහට මත මිදුණා. සංසාරයේ ඉන්න සත්වයෝ ගාන බලපුවාම, මේ ලෝක ප්‍රජාව තුළ මේ සියලු ලෝකවල ඉන්න සත්තු ගාන බලපුවාම, පිරිනිවන් පාපු ගාන හරි අල්පයක්. අනුරාධපුරයේ ස්වර්ණමාලි මහා සෑය විවෘත කරන දවසේ
කෝටි 90ක් මහරහතන් වහන්සේලා වැඩියා කියනවා ඒ විවෘත කිරීමේ පින්කමට. අපිට හරි ලොකු ගාණක්. ලංකාවෙත් ඉන්නේ කෝටි 2යි. කෝටි 90ක් කියන්නේ මහ දෙවන්ත පිරිසක් නේ. නෑ, ලෝකේ ඉන්න සත්තු ගාණ බලපුවාම මේ අපායේ තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ, අසුර ලෝකේ, දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ, බ්‍රහ්ම ලෝකේ කියන මේ සියලු ලෝකවල ඉන්න සියලු සත්වයෝ ගත්තාම කෝටි 90 කියන්නේ සොච්චමක්. කෝටි 90 කියන්නේ පොඩි ප්‍රමාණයක්. ආන් ඒ ටික දෙනා විතරයි මේ සසර දුකෙන් නිදහස් වුනේ. ඒ ටික දෙනා විතරයි. ඒ නිසායි ප්‍රඥාවන්තයෝ නිදහස් කියලා කියන්නේ. අපි නිදහස් නැත්තේ ඇයි? ආඩම්බර වෙන්න දෙයක් නෑ, අපි මෝඩ නිසා. සංසාරේ පුරාවට දුකට මොකද කළේ? අවබෝධ කළේ නෑ ඇඬුවා. සසර පුරාවට දුක අවබෝධ කළේ නෑ, කළේ මොකද්ද? ආඬපු එක. සංසාරේ පුරාවට දුකේ හට ගැනීම ප්‍රහාණය කළේ නෑ, ආයේ ආයේ දුක උපදවන වැඩම කළා. සසරේ පුරාවටම දුක නැතිවීම සාක්ෂාත් කළේ නෑ, දුක නැති වෙන එකට බයේ හිටියා. අම්මෝ, ඔක්කොම නිවන් දැක්කොත් මොකක් වෙයිද මේ ලෝකෙට? කවුද මේව බලා කියාගන්නේ කියලා බයෙන් අපි නිවන් නොදැක හිටියා. ඒ අමා මහ නිවන අද නෙවේ හෙට කී කී කල් දදා හිටියා. ඒ අමා මහ නිවන අද නෙවේ හෙට කී කී කල් දදා හිටියා. අනේ ලබන බුද්ධ ශාසනේ. ඒකට ගිහිල්ලා කියනවා ඊළඟ එකේ. ඒකට ගිහින් කියනවා ඊළඟ බුද්ධ ශාසනේ. ඒකට ගිහිල්ලා කියනවා ඊළඟ බුදුන් දැක නිවන් දකිනවා කියලා. ඒ බුද්ධ ශාසනයට ගිහිල්ලා කියනවා නෑ දැයි ඔක්කොමත් එක ඊළඟ බුදුන් දැක නිවන් දකිනවා කියලා. අන්තිමට කළේ මොකද්ද? අද නෙවේ හෙට. හැමදාම කල් දාපු එක තමයි කළේ. ඒ කවුද? එහෙම කළේ මෝඩයෝ. ඒ කවුද? අපි. නැත්තම් මෙච්චර කල් සසරේ යන්නේ. ප්‍රඥාවන්ත වුණා නම් කොයි හරි බුද්ධ ශාසනයක අපි පිරිනිවන් පාලා. දැන්වත් යාන්තම් බණපදයක් හරි අහලා පිළිගන්න පුංචි ප්‍රඥාව තියෙනවද? ඒක ආඩම්බර වෙන්න පුළුවන් එක නෙවෙයි. මොකද ඕකත් වෙනස් වෙලා යනවනේ. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය පුරුදු කරන්න ඕනේ. දුක තියෙන්නේ අවබෝධයේ පිණිස. දුකේ හට ගැනීම තියෙන්නේ ප්‍රහාණය පිණිස. දුක නැතිවීම තියෙන්නේ සාක්ෂාත් කිරීම පිණිස. දුක නැති වෙන ප්‍රතිපදාව තියෙන්නේ ප්‍රගුණ කිරීම පිණිස. ඒත් වැඩේ තියෙන්නේ මලගෙදරකට ගිහාම අවබෝධ කරන්නේ ආය අඬනවා නේද? මැරුණාම අවබෝධ කරන්නේ ආය අඬනවා නේද? අල්ලපු ගෙදර මලගෙදරක් ගියාම ගොඩ අවවාද කරන. ඔහොම තමයි ඉපදෙන මිනිස්සු මැරෙනවා. ඔහොම තමයි ලෝක ස්වභාවේ. ඉන්නකන් ඉතින් ඔය කරගත්තු දෙයක් අරයි යනවනේ කියනවා. අපේ ගෙදර මැරුණාම එහෙම බෑ කියලා අඬනවා නේද? ඒ නිසායි අපිට හැමදාම වැරදුනේ. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනාව. අද හොඳටම වැස්සනේ කාලයකට පස්සේනේ දඹුල්ලට. මද එහෙම නේද? ධර්ම දේශනා තියද්දි හරි වහිනවා නම් ඒක ලොකු දෙයක් නේද? එහෙම නැති හැමදා බණ කියනවා. උදේට වහිනවා, හවසට බණ කියනවා නේද? ඉඩෝරේ තියෙන හැම පැත්තකටම ගිහිල්ලා ධර්ම දේශනා කළා නම් හරි නේද? ඉතින් කාලෙකට පස්සේ දඹුල්ලට වැස්සක්. මං ඒ තීයේ පෙරේද ඇහුවා අපේ වැඩසටහන ලෑස්ති කරන මල්ලිකෙන් වැස්සේම නෑ නේද? ඒකට කිව්වා වහින්න ඉතින් මැච් එකක් ගහන්න එපැයි. දැන් බලාගෙන ගියාම ධර්ම දේශනාවක් කරනකොට වහිනවනේ. කමක් නෑ ඉතින් නේද? වීරිය තියෙන ටික දෙනෙක් බණහන්ට එනවා නේද? හුඟක් අය වතුරට බයයිනේ. වතුරේ නාන්න බයයි නේද? නෑමවල් දෙකක් තියෙනවා. නෑමවල් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මේ කොයි නෑම ගැනද දන්නේ
කියන්නේ නේ. එක නෑමක් තමයි වතුර ඇතුව නානෝ. වතුර ඇතුව නානෝ. දෙවෙනි නෑම තමයි වතුර නැතුව නානෝ. කෝකටද කැමති? වතුර ඇතුව නානවා කියන්නේ මේ අපි නාන සාමාන්‍ය නෑම. තබංගාල නාන්නේ, ඒකට කියනවා වතුර ඇතුව නානවා කියලා. වතුර නැතුව නානවා කියන්නේ ස්වාමිනී අද්දමයි එවි එහෙම නෑමක් ගැන. කොහොමද දන්නේ තබංගාල? නේද? වතුර නැතුව නානවා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට උත්සාහ කර. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන්න කාටයුතු කරන උත්සාහ කරනවා. ඒකට තමයි කියන්නේ වතුර නැතුව නානවා කියන්නේ. ඉතින් දැන් අපි මේ මොනවද කරන්නේ? වතුර නැතුව නාන. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස වෙහෙස මහන්සි වෙනවා. නේද? ඒකත් බලාගෙන ගියාම හොඳ නෑමක් පිරිසිදු වෙනවා. නේද? පාරිසුද්ධත්වයේ වෙනවා. පාරිසුද්ධත්වයේ පිණිස හේතු වෙනවා සත්වයාගේ ඒ නෑම වතුර නැතුව නාන එක. නේද? එදකොට හැබැයි තින් ලෝකෙ ටික දෙනයි වතුර නැතුව නාන්නේ. හැමෝම වතුරෙන් තමයි නාන්නේ. කීයෙන් කී දෙනාද වතුර ඇතුව නාන්නේ? අනිකේ නෑම තියෙන්නේ බුද්ධ කාලෙක විතරයි. බුද්ධ ශාසනයක් නැති කාලේ එහෙම නෑමක් නෑ. පොළොන්නරු යුගෙන් පස්සේ අවුරුදු 1000ක් විතර එහෙම නෑමක් තිබ්බේ නෑ. කාලෙකට පස්සේ අවුරුදු 1000කින් විතර පස්සේ තමයි ආයෙත් අපිට ඇහුනේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් දකින්න පුළුවන් කියන එකක්. නේද? ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් දකින්න පුළුවන් චතුරාර්ය සත්‍ය ධර්මය කියන එක අපිට ආයෙත් කාලෙකට පස්සේ ඇහුණා. ඉස්සර අපිද මොකද්ද උනේ? චතුරාර්ය සත්‍ය කියන්නේ විභාගයට ලකුණු 4ක උත්තරයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ විභාගයට ලකුණු 3ක උත්තරයක් ඉස්සර කාලේ. ඒ කාලෙකට පස්සේ චතුරාර්ය සත්‍ය ගැන ආයේ කතා කරන්න පටන් ගත්තා. නේද? අමා මහ නිවනින් සැනසෙන එකක් ගැන කතා කරන්න ගත්තා. මේ ජීවිතේ පල නෙලන්න පුළුවන් කියන කාරණාවක් මිනිස්සු පුරුදු කරන්න පටන් ගත්තා. වතුර නාපු අය වතුර නැතුව නාන්නත් පටන් ගත්ත. හැබැයි වැඩි කල් ඔය නෑම තියෙන්නේ නෑ. තව ටික දුහකින් වතුර නැතුව නාන එක නැති වෙලා යනවා. ඒ නිසා පුළුවන් ඉක්මනට නාගත්තොත් නම් හරියටම හරි. ඒ නිසා අපි අද දවසේ ඔබ සියලු දෙනා සමග කතා කරන්න බලාපොරොත්තු වෙන බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන දේශනාවක්, පාටලිගාමීය සූත්‍රය. පාටලිගාමීය සූත්‍රය බහලා තියෙනවා. ගමක් පාටලි ග්‍රාමය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න යන ගමනේදී මුණගැහිච්ච එක ගමක් පාටලි ග්‍රාමය. නේද? එතකොට ඒ පාටලි පුත්‍රය කියන්නේ නේද? පාටලි පුත්‍රය දැන් පැට්නා කියන්නේ නේද? අශෝක අධිරාජ්‍ය බිහිවෙච්ච තැන, මිහිඳු මහරහතන් වහන්සේ උපන්න තැන පාටලි ග්‍රාමය පැට්නා කියලාද හඳුන්වනු. එදකොට බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල බොහෝ භික්ෂූන් වහන්සේලා සමග මගධ රාජධානියේ චාරිකාවේ වඩින ගමන් පාටලි ගමටත් වැඩියක් එමු. මගධ රාජධානියේ චාරිකාවේ යන ගමන්ම පාටලි ග්‍රාමයටත් වැඩම කළා කියලා. එදා පාටලි ග්‍රාමයේ උපාසකවරුන් මෙහෙම දැනගන්න ලැබුණා කෙනා උපාසකවරුන්ට. "ඔන භාග්‍යතුන් වහන්සේ දැන් මගධ රාජධානියේ චාරිකාවේ වඩිනවා. බොහෝ භික්ෂු සංඝයා සමග පාටලි ගාමයටත් වැඩම කරලා" කියලා මේ උපාසකයින්ට, මේ ගමේ අයට දැනගන්න ලැබුණා කෙනා. ඊට පස්සේ මොකද උනේ? මේ ගමේ මිනිස්සුන්ට හරීම සතුටුයි, බොහොම සතුටක් ඇති වුණා. ඊට පස්සේ මොකද උනේ? මේ උපාසක පිරිස ගියා බුදුරජාන් වහන්සේ ළඟට. ගිහිල්ලා වන්දනා කළා. වන්දනා කරලා එකත් පසව වාඩි වුණා.
ඒ කාලේ මිනිස්සු එහෙමයි. දැන් කාලේ කොහොමද වෙන්නේ? වන්දනා කරලා දොරකඩ මිද ගන්න. ඒතර අය කාටවත් එන්න වෙන්නේ නැහැ. නේද? දැන් අය හුඟක් අය එහෙමයි. අපි බණ කියනකොට හුඟක් අයට කියන පොඩ්ඩක් මෙහාටලා ඉඳ ගන්න. තව කාට හරි එන්න ඕනේ කියලා. ඉස්සර එහෙම නැහැ. ඇවිල්ලා වන්දිනවා සකසලා එකත් පස්සම ඉඳ ගන්නවා. පැත්තකින් ඉඳගෙන. ඒතර තව කෙනෙක්ට ආවා වැන්දා තව පැත්තකින් ඉඳගත්තා. දැන් කාලේ එමු නෙමෙයි ආවා වැන්දා ඒතනම ඉඳගත්තා. ඉතින් කොහෙද ප්‍රඥාවනේ ධර්මය අවබෝධ කරන්නේ? ඉඳගන්න එකවත් තේරෙන්නේ නැතිකොට. හැම දේශනාවකම තියෙනවනේ මේ කතාව. ඇවිත් වන්දනා කරලා එකත් පස්සව ඉඳගත්තා කියන්නේ. එකත් පස්ස. ඊට පස්සේ මොකද කරන්නේ? එකත් පස්සව ඉඳගත්තු මේ උපාසක පෙරෙස භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම පැවසුවා කියන්නේ. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අපගේ ආවාස ශාලාව පිළිගන්නා සීක්වා. එහෙනම් මේ මිනිසුන්ගේ පිනට ඒ වෙනකොට මේ මිනිස්සු ආවාසයක් හදලා මොකක් හරි ශාලාවක් හදලා තිබුණේ. දැන් මොකද කරන්නේ? මේ මිනිස්සු ගිහිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේට, අනේ ස්වාමීනි, අපි මෙහෙම ආවාසයක් හැදුවා, ශාලාවක් හැදුවා, ඔබ වහන්සේ ප්‍රමුඛ සංඝයා මේක පළමුවෙන්ම පරිහරණය කළොත් ඒක අපිට මහා යහපතක්, මහා ලාභයක්, මහා සැනසෙල්ලක් කියලා ඔන්න කිව්වා. කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ සද්ද නැතුව හිටියා. දැන් මේ නිහඬව සිටීමෙන් මොකද ප්‍රකට වෙන්නේ? නිහඬව සිටීමෙන් ප්‍රකට වෙනවා බුදුරජාණන් වහන්සේ ඒකට කැමැත්ත ප්‍රකාශ කළා. ඉවසාව දෑරු ආරාධනාව පිළි ගත්තා කියන එක. නිහඬ වීමෙන්ම ආරාධනාව පිළිගත්තා කියන එකක් ආවා. ඊට පස්සේ මොකද උනේ? පාටලී ගමේ උපාසකයින්ට හරි සතුටුයි. දැන් තමන් හදපු ශාලාව බුදුන් ප්‍රමුඛ ශ්‍රාවක සංඝයාට පූජා කරන්න පුළුවන්. ඊට පස්සේ මොකද උනේ? එය ඉවසාව දාරපු බව දැනගත්තු මේ උපාසකයෝ ආසනවලින් නැගිට්ටා. නැගිටලා භාගතුන් වහන්සේට වන්දනා කළා, පැදකුණු කළා. ඒ ආවාස ශාලාව වෙත ගියා. ගිහිල්ලා මොකද කළේ? ගිහිල්ලා මුළු ආවාස ශාලාවම ඇතිරිලි වලින් ඇතුරුවා කියනවා. එක එක පලස් දාලා ඉඳගන්න පුළුවන් විදිහට ඇතිරුවා කියනවා. ආසන පැනෙව්වා කියනවා. ඊට පස්සේ මොකද උනේ? ලොකු වතුරු වාදනයකුත් තිබ්බා කියනවා. ඊට පස්සේ ඕන් දැන් එහෙනම් ආවාසය පූජා කරනකොට කරන්න ඕන ටිකක් තියෙනවනේ. ආවාසය හදන්න ඕනේ, ඇතිරිලි දාන්න ඕනේ, ලොකු වතුරු වාදනයක් තියන්න ඕනේ, ආසන පනවන්න ඕනේ. ඊට පස්සේ මොකද උනේ? එහෙම කළා මොකද උනේ? තෙල් පහනකුත් සූදානම් කරලා තිබ්බ කියනවා. ඇයි අඳුරු වුණොත් එහෙම? තෙල් පහනකුත් ලෑස්ති කරලා තිබ්බ කියනවා. ඊට පස්සේ මොකද උනේ? භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා කිව්වලු, ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස මුළු ආවාස ගේම ඇතිරිලි වලින් ඇතුරුවා. ආසන පැනෙව්වා. ජලබඳුනකුත් තිබ්බා. තෙල් පහනකුත් පත්තු කළා. ස්වාමිනී, භාග්‍යතුන් වහන්ස යම් දෙයකට සුදුසු කාලය නම් ඔබ වහන්සේ දැනගන්නා සීක්වා. යමකට සුදුසු කාලය නම් ඔබ වහන්සේ දැනගන්නා සීක්වා කියලා මොකද උනේ? අර උපාසකවරු බුදුරජාණන් වහන්සේට මතක් කළා මේට සුදුසු කාලයයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිවුරු පොරවගත්තා. පාත්‍ර සිවුරු අරගෙන භික්ෂු සංඝයා සමග ආවාස ශාලාවට වැඩියා. භික්ෂු සංඝයා සමග ආවාස ශාලාවට වැඩම කළා. වැඩම කළා මොකද උනේ? වැඩම කරපු ගමන් බුදුරජාණන්සේගේ පා සේදුවා, සංඝයාගේ පා සේදුවා. මොකද උනේ? ආවාස ශාලාව ඇතුළට වැඩියා. එහි මැද කණුවට පිට දීලා නැගෙනහිර දිසාවට මුහුණ දීලා බුදුරජාණන්සේ වැඩ හිටියා. ඒක තිබුණා මැද කණුවක් ශාලාවේ. එදිරි මැද කණුවට පිට දීලා නැගෙනහිර පැත්ත බලාගෙන බුදුරජාණන්සේ වැඩ හිටියා. ඊට පස්සේ මොකද උනේ? භික්ෂු සංඝයා පාසෝදගත් ආවාස ශාලාවට වැඩියා. එහි බටහිරයි බිත්තියට පිට දීලා නැගෙනහිර දිසාවට මුහුණ දීලා වාඩි වුණා. බානක බුදුරජාණන්සේ වාඩි වුණේ කොහොමද? මැදින්.
එතකොට පිටිපස්සක මොකටද සංඝයාට. එතකොට බටහිර බිත්තියට පිටුපාලා බුදුරජාණන්ස දිහා බලාගෙන වැඩ සිටියා. එතකොට බුදුරජාණන්ස මැද ඉන්නවා, ඊට පිටිපස්සෙන් සංඝයා ඉන්නවා. එතකොට එන ඉඩෝ ඉතුරු වුණා කොයිද? මැද ඉඳලා නැගෙනහිර බිත්තිය දක්වා කොටස ඉතුරු වුණා. ඊට පස්සේ මොකද උනේ? ඔන්න බුදුරජාණන්ස ඉස්සර කරගෙන සංඝයා පිටිපස්සෙන් වැඩ හිටියා. පාටලි ගමේ උපාසකවරුත් පාස හොදාගත්තා. එහෙනම් උපාසකයොත් කකුල් හොදාගත්තා. දැන් ඇතිරිලි දාලා නේද? හොදාගෙන මොකද උනේ? ආවාස ශාලාවේ නැගෙනහිර බිත්තියට පිටුපාලා. ආවාස ශාලාවේ නැගෙනහිර බිත්තියට පිටුපාලා. එතකොට බුදුරජාණන්ස දිහේ බලාගෙන සංඝයා දිහේ බලාගෙන ඔන්න ඉඳගත්තා. මොකද උනේ? ඔන්න බුදුරජාණන් වහන්සේව පෙරටු කරගෙන. එතකොට ඉස්සරහින් කවුද ගිහියට? බුදුරජාණන්ස පෙරටු කරගෙන වාඩි ගත්තා. ඕන්න දැන් ඉඳගත්ත පිළිවෙල නේද? ඕම් බණහන් යනවනම් දැන් කරන්න ඕනේ වීදිය නේද? ආ සංඝයාට සාදා ධර්මශාලාවක් පනවනවනම් නේද කරන්න ඕනේ වීදිය. ආය අමුතුවෙන් අහගන්න දෙයක් නෑ. බණානවනම් මේවා හොඳට හොයාගන්න පුළුවන් නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පාටලි ගමේ උපාසකවරුන්ට කතා කළා. ඇමතුවා පින්වත් ගෘහප්‍රතිවරුනි, දුස්සීල කෙනා තුල සිල් නැතිවීම නිසා මේ ආදීනෝ පහක් තියෙනවා කියන. දුස්සීල කෙනාගේ සීලය බිඳෙන නිසා, සිල් නැති නිසා එයාට ආදීනෝ පහක් තියෙනවා කියන. මොනවද ආදීනව කියන්නේ? ආදීනව කියන්නේ අවාසි නරක ප්‍රතිඵල, අයහපත් ප්‍රතිඵල. ඒකෙන් නරකක්මයි සිද්ධ වෙන්නේ. ආදීනව කියන්නේ ඒක. යමක් කළාට පස්සේ ලැබෙන නරකදී, යමක් කළාට පස්සේ වෙන අවාසිය, අයහපත, ආදීනව. එහෙනම් සිල්වත් නැති කෙනාට තියෙනවා ආදීනව පහක්. සිල් රකින්න නැති කෙනාට තියෙනවා මොනවද? ආදීන පහක් තියෙනවා කියන. සිල් නැතිවීම නිසා දුස්සීලයාට, දුස්සීල කෙනාට ආදීන පහක් තියෙනවා කියන. දැන් ඔන්න ඔබ දුස්සීල නම් හොඳට තේරෙයි. මට තියෙනවා නේ මේවත් කියලා. දුස්සීල නැත්තම් තේරෙයි, අනේ ඌ මගේ ගාව නෑ නේ කියලා. එහෙනම් මෙන්න මේ කාරණා පහ තියෙනවා නම් දුස්සීලයි. මේ කාරණා පහ තියෙන අය දුස්සීල නිසා නේවතී. දුස්සීල දුස්සීල සිල් රකින්න බැරි කෙනාට මෙන්න මේ ආදීනව පහ තියෙනවා කියන. මොනවද ආදීනව කියලා බුදුරජාණන් සහනවා. දැන් උපාසක කෙනෙක්ද ස්වාමිනී මෙහෙමයි මෙහෙමයි කියලා නේ අහගෙන ඉන්නවා. දැන් බුදුරජාණන්සේ පැහැදිලි කරනකම් බුදුරජාණන්සේම අහනවා, බුදුරජාණන්සේම පැහැදිලි කරනවා. බුදුරජාණන්සේ දේශනා කරනවා, පින්වත් ගෘහප්‍රතිවරුනි, මේ මිනිස්සුන්ට දේශනා කර බුධාරමයක් නේද? පින්වත් ගෘහපතිවරුනි, දුස්සීල කෙනා තමන් තුල සිල් නැති නිසා ප්‍රමාදී කෙනෙක් කියන. දුස්සීල කෙනා තමන් තුල සීලයක් නැති නිසා, සිල් රකින්නේ නැති නිසා එයා ප්‍රමාදී කෙනෙක් කියනවා. ප්‍රමාදයි කියන්නේ එයා සසරට වැටිච්ච කෙනෙක් කියනවා. එයා නිවන් දකින්නේ නැති කෙනෙක් කියනවා. ඒ විදිහට මේටපුවා දුස්සීල කෙනා ප්‍රමාදී කෙනෙක් කියනවා. එයා මොකද කරන්නේ? උපන් කුසලයේ වැඩි දියුණු කරන්නේ නැහැ. එයා උපන් අකුසලයේ දුරු කරන්නේ නැහැ. ඔහි කර කර ඉන්නවා. ඊළඟට එයා උපන්නේ නැති කුසල් වඩන්නේ නැහැ. එයා උපදුන්නේ නැති අකුසල් උපදින් නැති වෙන කටයුතු කරන්නේ නැහැ. එයා ප්‍රමාදයි. එයා ප්‍රමාදයි කියනවා. ආන්ගේ ප්‍රමාදී කෙනා මොකද වෙන්නේ? ඒ නිසා මොකද වෙන්නේ යාට? දැන් දුන්න දුස්සීලයාගේ පළවෙනි කාරණේ මොකද්ද? එයා ප්‍රමාදයි. එයා මොකද වෙන්නේ? ප්‍රමාදයි කියනවා. ආන්ගේ ප්‍රමාද නිසා මොකද වෙන්නේ? මොකද්ද ප්‍රමාදයි කියන්නේ? ඈ ඔය අපි බස් එක නැති වුණාම පරක් වෙච්ච එකද? නෑ, ඒකේ වෙන ප්‍රමාදයක්. මේ ප්‍රමාදයි කියන්නේ මොකද්ද? උපං කුසලේ වැඩි දියුණු කරගන්න ප්‍රමාදයි. ඒක වැඩි දියුණු කරන්නේ නැහැ දුස්සීලයා. ඊළඟට උපං අකුසලේ
ප්‍රහාණය කරන්නේ ඔහි කර කර ඉන්නවා වැරදි වැඩ ටික. ඊළඟට ඊළඟට උපන්නේ නැති කුසල් තියෙනවනේ ඒවට ගග වගේ වග නෑ ආපහු කරන්න ඕනේ. මම මේවා කරලා නෑනේ, මං දාන දීලා නෑනේ දෙන්න ඕනේ, මං භාවනා කරලා නෑනේ කරන්න ඕනේ, මං සිල් අරන් නෑනේ ගන්න ඕනේ කියලා යා අර කරපු නැති පිනක් කරපු නැති දෙයක් කරන්න උත්සාහ කරන්නේ නෑ කියනවා. කරපු නැති දෙයක් නේද, කරපු නැති දෙයක් කරන්න උත්සාහ කරන්නේ කියලා. උපන්නේ නැති කුසල් වඩන්න ඕන කියන ඕන කෙනෙක් ඉනවා කියනවා. මරණ සති භාවනාව වඩලා නෑ, එයා මොකද කරන්න වෙන්නේ? මරණ සතිය වඩන්න ඕනේ. අන්න උපන්නේ නැති කුසලේ වඩනවා. කවුරු හරි කෙනෙක් ඉනවා ධාතු මනසිකාරය පුරුදු කරලා නෑ, ආන්ගේ ඒක පුරුදු කරනවා. එහෙමනොත් එයා උපන්නේ නැති කුසලේ කරපු නැති දේ කරනවා කියන. ඒත් මෙයා කොහොමද කරන්නේ? දුස්සීලය එහෙම නෑ කියනවා. උපන්නේ නැති කුසලේ උපද්දවන්නේ නෑ, එයා ප්‍රමාදයි. ඊළඟ උපන්න නැති අකුසලේ උපදින් නැති වෙන කටයුතු කරන්නේ. ඕන තමාතින් අම්මා මැරිලා නෑ, හැබැයි මෙයා කිසි පරස්සමක් නෑ. අම්මට ගහනවා, බයිනවා, මැරෙන්න ගහනවා, කී කියා ගහනවා. එයා තුළ උපන්නේ නැති අකුසලේ ඉපදෙන්න යනකොට ඒක වළක්වන්නේ නෑ, ඔහි කරනවා. ආන් එයා ප්‍රමාදයි කියන. මෙන්න මේ ප්‍රමාදය නිසා මොකද වෙන්නේ? මේ ප්‍රමාදය නිසා ඔහුට තියෙන සැප සම්පත්තික නැති වෙලා යනවා කියන. ඔහුට තියෙන සැප සම්පත්තික නැති වෙලා යනවා කියන. ඔන්න බලන්නකෝ, කෙනෙක් සුරා දූර්ත වෙනවා, ඒ කියන්නේ දුස්සීල වෙනවානේ. කෙනෙක් ස්ත්‍රී දූර්ත වෙනවා, ඒ කියන්නේ තුන්වෙනි සිල්පදේ කැඩෙනවා, දුස්සීල වෙනවානේ. කෙනෙක් මොකද වෙන්නේ, සූදුවට ඇබ්බැහි වෙනවා, දුස්සීල වෙනවානේ නේද? කෙනෙක් පාප මිත්‍රයෝ ඇසුරු කරනවා, දුස්සීල වෙනවානේ. මේක නේද භෝග විනාශමක හතර? මොකද්ද භෝග විනාශමක හතර? භෝග විනාශ වෙන්න මොකක් වුණාමද? ස්ත්‍රී දූර්ත වුණාම නේද? ස්වාමියා ඉද්දි බිරිඳක් ඉද්දි තව බිරිඳක් ගාවට යන එක තමයි ස්ත්‍රී දූර්ත බව කියන්නේ. එහෙම තියේදී මොකද වෙන්නේ? පිරිහෙනවද නේද? පිරිහෙනවා, භෝග විනාශ වෙනවා. ඊළඟට සුරාවට දූර්ත වෙනවා. එදවර මොකද වෙන්නේ? එයා දීපල හානි වෙනවද නැද්ද? යාගේ දීපල හානි වෙනවා. තමන්ට තියෙන සැප සම්පත් ටික ටික දරුව මල්ලොත් එක්ක, දුවා දරුවොත් එක්ක, නෑදෑයෝ බිරින්දෑවරු ස්වාමි පුරුෂොත් එක්ක විඳින්න තියෙන අර දීපල ධන දාන්නේ ටික විනාශ වෙලා යනවා. මට පුතෙක් හම්බුණා අසපුවට ආපු වෙලාවක. ඒ පුතා අම්මයි පුතයි තාත්තයි අම්මයි පුතයි ආවේ තව හිතවත් කෙනෙක් එක්ක. ඒ පුතා අවුරුදු 25යි වයස. ඒ පුතා එක්ක කතා කරපුවම අම්මා විශේෂයෙන්ම අසපුවට එක්ක ඇවිල්ලා තිබේ කතා කරන්න. ඉතින් ඒ පුතාගේ අම්මා කතා කරලා කියනවා, ස්වාමීන් වහන්සේ හරි දුකකින් අපි ඉන්නේ, මහා අර්බුදයක් ප්‍රශ්නයක් පවුලට මේ පුතා. මම විස්තර අහපුවා මොනවද කියලා. එයා උසස් පෙළ කරලා නැහැ, සාමාන්‍ය පෙළ විතරයි. ඊට පස්සේ එයා සාමාන්‍ය පෙළ කරන කාලේ නරක යාළුවන්ගේ ඇසුර නිසා එයා නරක වැඩකට පුරුදු වුණා, අමද්‍රව්‍ය වලට. ඔය පුංචි පුංචි දේවල් බොන්න පුරුදු වුණා. දුම්පානයට ඉස්සරෝම ඇබ්බැහි වුණා. ඊට පස්සේ එක එක විට වර්ගවලට ඕම 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 ඇබ්බැහි වුණා. ඇබ්බැහි වෙලා ඉන්න ගමන් මෙයා උසස් පෙළත් නැවැත්තුවා, ඉගෙන ගන්න එකත් නැවැත්තුවා. දැන් ඔහි පාප මිත්‍රෝ ඇසුරු කර කර හිටියා. දැන් වයස 25යි. දැන් පුතා අසපුවට ඇවිල්ලා ඉන්නලා ඇත් නින්ද යනවා. කේට්ටු වෙලා ඈදිලා ගිහිල්ලා දැම්ම කෑවෙන්. මං ඇව පුතේ කොහොමද මද්ද්‍රව්‍ය වෙනුවෙන් කොච්චර වියදම් කරාද? දැන් සද්දෙ නැහැ. මං ඇව ලක්ෂයක් දෙකක් ඊට වැඩි කිව්වා. දැන් අවුරුදු 10ට අවුරුදු 15 ඉඳලා 25 වෙනකම් මං ඇව පුතේ ලක්ෂ 20ක් විතර ඊට වැඩි කිව්වා. මං ඇව පුතේ ලක්ෂ 30ක් විතර ඒ ආසන්නෙන් යනවාක. මං ඇව පුතේ මා දවසකට කොච්චරක් විතර නාස්ති වුණාද? රුපියල් 5000ක් විතර සාමහර දවස්වලට. ඊට වැඩි දවසුත් තිබුණා කිව්වා. මේ මොනවද? තමන්ගේ දුප්පත් අම්මා කඩචෝරු හදලා එක එක කඩවල් වලට දාලා ඉන්දියා අප්පමිරිකලා එක එක දේවල් කරලා හම්බ කරපු සල්ලි පුතා වියදම් කරලා
ලක්ෂ 30කට ආසන්නව මත් කොඩුවට සුරා දූර්ත වුණාම තමන්ගේ සැප සම්පත යහපත සැපේ වෙනුවෙන් තියෙන දීපල හානි වෙනවද නැද්ද? සැප සම්පත්තික නැති වෙලා යනවා. ඒ සුරා දූර්ත වෙනවා කියන්නේ පස්වෙනි සිල්පදේ කැඩෙනවා කියන එක නෙනේ. සීලේ නෑ. එතකොට මොකද වෙන්නේ? තමාගේ යහපත සැපේ වෙනුවෙන් තියෙන මිල මුදල් දෙන ධන දාන දීපල ටික අහිමි වෙලා යනවා කියන මේක තමයි කියනවා සීලේ නැතිවීම නිසා දුස්සීල කෙනාට සිද්ධ වෙන පළවෙනි විපත. තමන් වෙනුවෙන් තියෙන ධන දාන දීපල ටික නැති වෙලා යනවා කියන ඕන ස්ත්‍රී දූර්ත වෙනවා. තුන්වෙනි සිල්පදේ බිඳෙනවා. පර ස්ත්‍රීන් කරා යනවා. වෙන අඹුවන් සොයාගෙන යනවා. මොකද වෙන්නේ? ආන් එයාගේ දීපල වෙන වෙන අයටත් දෙන්න වෙනවා. සමහර රහස් රකින්න ලස්ස ගණන් දෙන්න වෙනවා. සමහර අය මොකද කරන්නේ? ඒ මිනිස්සයව මොකද කරන්නේ? දඩමීම කරගෙන මේවා කියනවා ලක්ෂයක් දෙන්න කියන්න එපා ලක්ෂයක් දෙන්නම් ඕම් දෙන්න එනවා. එහෙමද නැත්? මේ ෆොටෝ ටික ඉන්ටර්නෙට් දානවා. මේ වීඩියෝව ඉන්ටර්නෙට් දානවා. ලක්ෂ 5ක් ඕනේ කිව්වම දෙනවද නැත්? දෙන්න වෙනවා. අන්න තමන් එක්ක දරුවොත් එක්ක බිරිඳෑවත් එක්ක අම්මා තාත්තා එක්ක සැපසේ වියදම් පෑදම් කරන්න තිබ්බ මුදල දීපල ධන දාන්නේ තමාට අහිමි වෙනවද නැත්? තුන්වෙනි සිල්පදේ කැඩෙනකොටම අහිමි වෙනවා. මේ ජීවිතේම වෙනවද නැත්? මේ ජීවිතේම සිද්ධ වෙනවා විපාකේ. සම්දිත් එකයිනේ සිල් බිඳෙන එකේ විපාකේ. මේ ජීවිතේම වෙනවා. පවුල් කැඩෙනවා නේද? දීපල හානි වෙනවා. ගාමරා ගන්න වෙනවා. විපත් ගොඩයි. ආදීනව ගොඩයි. ඉතින් බුදුරජාණන් මේ ඔක්කොම පහකට කැටි කරලා කියනවා, දේශනා කරනවා. එහෙනම් ඔන්න දුස්සීලයාට මොකද්ද ඇති වෙන පළවෙනි විපත? දුස්සීල කෙනාට වෙන විපත මොකද්ද පළවෙනි එක? දුස්සීල වීම හේතු කරගෙන සැප සම්පත් ටික යාට නැති වෙලා යනවා කියනවා නේද? ඔන්න මොකද වෙන්නේ? එයා සූදු කෙලිනවා කියනවා. සමහර විට වෑන් එකේ ගිහිල්ලා ඒක උකස් කරලා අන්තිමට රෑට පයින් එනවා නේද? රෑට පයින් එනවා. සමහර ඉඩකඩම් උකස් තියෙනවා. රත්තරම් බඩු ටික උකස් තියෙනවා සූදු කෙලින්ට. හෙට දිනනවා හෙට දිනනවා කියලා අද පරදිනවා. හැමදාම දිනන්නේ කවද්ද? හෙට. පරදින්නේ කවද්ද? අද. එතකොට අද හැමදාම තියෙනවා හෙටක් එන්නෙම නෑ. අද පරදිනවා හෙට දිනන්නේ නෑ. අපි පරදිනවා අනික් අය දිනනවා. සූදුවට ලක්ෂ කෝටි ගණන් නාස්ති වෙනවද නැද්ද? නාස්ති වෙනවා. මේ මොන සල්ලිද? මේ මොන ධන දාන්නේද? තමාට, දරුවන්ට, බිරිඳෑවට, දෙමව්පියොත් එක්ක සුවසේ ගත කරන්න තියෙන මිල මුදල් නාස්ති වෙනවා නේද? අන්න දුස්සීලයාගේ පළවෙනි විපත ආදීනවේ මොකක්ද? තමාගේ සැප සම්පත් ටික නැති වෙලා යනවා කියනවා. පිළිගන්න වෙනවද නේද? මේක සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර්, ඇමරිකන්, චීන මොකුත් ප්‍රශ්නයක් නෑ. කවුද දුස්සීල? දුස්සීලයාට මේ විපත සිද්ධ වෙනවා. දුස්සීල කෙනාට මේ විපත වෙනවා. ජාති ආගම් කුල ભેදයක් නෑ. සම්දිට්ටිකයි මේ ජීවිතේම විපාකම දෙන්න වෙනවා. අකාලිකයි. එදත් එහෙම වුණා, අදත් එහෙම වෙනවා, හෙටත් එහෙම වෙනවා දුස්සීලයාට නේද? ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා දුස්සීල කෙනාට වෙන දෙවෙනි විපත ගැන. පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් පැහැදිලි කරනවා නම් මේ දුස්සීලයාට වෙන විපත ගැන, දුස්සීලයාගේ ආදීනව ගැන. පින්වත් ගෘහපතිවරුනි, තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. සීලය නැති වෙච්ච කෙනා, දුස්සීල කෙනාගේ ඒ අයහපත් අපකීර්ති රාවයක් හැම තැනම පැතිරිලා යනවා කියලා. දුස්සීලයා ගැන මොකද්ද පැතිරිලා යන්නේ? හැම තැනම අපකීර්තියක් පැතිරිලා යනවා කියලා.
අපකීර්තියක් යනවා කියනවා. ඕන දැන් කවුරු හරි මත්පැන් මද්‍රව පානය කරනවා. එයා මොන මොන නිලතල තනතුරු දැරුවත් එයාව හඳුන්වන පොදු නමක් තියෙනවා. පුංචි මිනිහා වුණත් මහා නිලධාරියෙක් වුණත් නේද, රජගෙදර කෙනා වුණත් දුප්පත් මිනිහා වුණත් උසස් කුලේ වුණත් අඩු කුලේ වුණත් මත්පැන් මද්‍රව පානය කරන කෙනාට බේබද්දා කියන අපකීර්තිය පැතිරෙනවද නැද? අපකීර්තිය පැතිරෙනවා නේද? කානුගානේ ඉන්නවා බල්ලොලේව කාර කියනවද නේද? කියනවා අපකීර්තියක් යනවා. අයියෝ මේ මිනිස්සු වෙන වැද්දා ගන්නවා ඒපා. ඕකුන් ආවොත් එමු මුළු පවුලම විනාසයි. අපකීර්තියක් ඇති වෙනවා. බහනකු මේ ජීවිතේම වෙන්නේ නැද්ද මේවා? දවසෙන් වෙනවා නේද? ඒදාම වෙනවා. දැන් උන් හොඳට ටයි කෝඩ් දාලා යනවා. එනකොට මොකුත් නැහැ නේද? ඒතින් මොකද වෙන්නේ? දරුවොත් බයිනවා, නෝනත් බයිනවා, නෑදෑයොත් බයිනවා, අහල පහල මිනිස්සු බයිනවා, දකින දකින කෙනා බයිනවා. අපකීර්තියද නැද? අපකීර්තියක්. මොනවල විපාකද? සිල් බිඳින එකේ විපාක, දුස්සීල වීමේ විපාකනේ. ඔන්න උසස් කුලේ අයත් තුන්වෙනි සිල්පදේ බිඳිනවා, පහත් කුලේ අයත් තුන්වෙනි සිල්පදේ බිඳිනවා, දුප්පත් කෙනත් තුන්වෙනි සිල්පදේ බිඳිනවා, පෝසත් කෙනත් තුන්වෙනි සිල්පදේ බිඳිනවා. උගතා, නූගතා, බුද්ධිමතා නේද, මෝඩයා, මේ හැමෝම මොකද කරන්නේ? තුන්වෙනි සිල්පදේ බිඳිනවා. ඕන උපාධිධාරියත් තුන්වෙනි සිල්පදේ බිඳිනවා, දෙක පාස් මනුස්සයත් තුන්වෙනි සිල්පදේ බිඳිනවා. මේ සියල්ලෝ පොදු නමකින් හඳුන්වනවා, සල්ලාලයා. ඒ සියල්ලන්ටම පොදු නමක් තියෙනවා. මොකක්ද? අපකීර්තියක් යනවා. සල්ලාලයා, නැහැදිච්ච මනුස්සයා නේද? ඒ මිනිස්සුන් ළඟින්වත් ඉඳගන්න ඒ පාන් ආන් ගෑල්ලාමයි ටික විජහාට ඇතුළට දාගන්න දොරවහපම් පුතේ, ආන් අරු වෙනවා. කියනවද නැද්ද? කියනවා. අපකීර්තියක් පැතිරෙනවා. ඒක වේගෙන් යනවා නේද? නේද? අර සුද්දත් කියලා තියෙන බෑඩ් නිවුස් හැස් වින්ග්ස් කියලා නේද? නරක ආරංචි වලට තටු තියෙනවා කියනවනේ. ඉතින් හෝගාලා ලැබුගින්නක් වගේ පැතිරෙනවා නේද? එහෙනම් සත්තු මරණ කෙනා ගැන, හොරකම් කරන කෙනා ගැන, වැරදි කාම සේවනය කරන කෙනා ගැන නේද? දුප්පත් උනත් පොසත් උනත් නේද? උසස් කුලේ උනත් පහත් කුලේ උනත් නේද? ඊළඟට මොනමොන තනතුරු තානාන්තර දැරුවත් හොරකම් කරන මනුස්සයාට හොරා හොරා කියලා කියනවා. ඒක නම්බුවද අපකීර්තියක්? අපකීර්තියක්. පැත්ත පලාතෙම පැතිරිලා යනවා. දුස්සීලයාට ලැබෙන දෙවෙනි ආදීනවේ, දෙවෙනි විපත, දෙවෙනි අවාසිය සිල් බිඳෙන එක නේද? ඊළඟට බොරුකාරයා නේද? පංචාකාරය නේද? ආන් නම ලැබෙනවනේ සිල් බිඳිච්ච නිසාද නේද? සිල් බිඳිච්ච නිසා. එහෙනම් දුස්සීල කෙනාට, සීලයක් නැති කෙනාට මොකද වෙනවා කියන්නේ? සීලයක් නැති කෙනාට, දුස්සීල කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආදීනව පහක් තියෙනවා. දැන් අපි දෙකක් කතා කළා. පළවෙනි එක මොකද්ද? තමන්ගේ ධනධාන්‍ය සැප සම්පත් නැති වෙලා යනවා කියන. දැන් හොඳට මතක තියෙන්න ඕනේ දේශනාව ඉවර වෙනකොට ඉස්සර කාලෙම කියන සටහන් ලිව්වේ මිනිස්සු අහගෙන හිටියනේ. තං සුනාත හොඳට අහන්න කිව්වා. මානසිකරෝම හොඳට නුවණින් විමසන්න කිව්වා. ඊටහා එක බුදුරජාණන්සේ දේශනා කළේ නැහැ නේද? ඉතින් ඔයාලත් හොඳට මොකද කරන්න වෙන්නේ? අහන්න හොඳට නුවණින් විමසන්ට ඕනේ. එහෙමනම් දැන් ඕන පළවෙනි ආදීනවේ මොකද්ද? සැප සම්පත් හානි වෙනවා, නැති වෙලා යනවා. ඊළඟට දෙවෙනි ආදීනවේ අපකීර්තියක් පැතිරෙලා යනවා. බේබද්දා, මිනීමරුවා, සල්ලාලයා, හොරා, තක්කඩියා නේද? බොරුකාරය, වංචාකාරය නේද? ඕන්න නම් ටිකක් ලැබෙනවා. මේවා අපකීර්තියද නැද්ද?
අපකීර්තිය නේද? බුදුරජාණන්සේ දේශනා කරනවා දුස්සීල වීම නිසා ඇතිවෙන දෙවෙනි ආදීනවය තමයි හැම තැනම අපකීර්තියක් පැතිරෙන එක. හැම තැනම අපකීර්තියක් පැතිරෙන එක. මතකනනේ අංගුලිමාල මිනී මරණකොට මිනිස්සු ගෙවල් දොරවල් වහලා දිව්වා. භයවුණ අපකීර්තියක් පැතිරුණ අහිංසක අංගුලිමාල හොරා කෙනනම් ලැබුවනේ අපකීර්තියක් ගියා සත්තු මරපු නිසා නේද? එහෙමනම් ඔන්න දෙවෙනි විපාකේ බුදුරජාණන් දේශනා කරනවා පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවත් කියනවා නම් තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි, තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙම වෙනවා කියනවා. සිල් නැති දුස්සීල කෙනා යම් කිසි පිරිසක් ඉදිරියට යන්න වුණොත, යම් කිසි පිරිසක් ඉදිරියට යන්න වුණොත්, ඒ කියන්නේ කවුරු ඉදිරියටද? රජකුලේ පිරිසක් ඉදිරියට හරි, බමුණු කුලේ පිරිසක් ඉදිරියට හරි, ගෘහපති පිරිසක් ඉදිරියට හරි, ශ්‍රමණ පිරිසක් ඉදිරියට හරි යන්න වුණොත්, හැබැයි ඔහුට යන්න සිද්ධ වෙන්නේ කිසිම තේජසක් නැතුව කියනවා. මුහුණක් බිමට ආහාරවගෙන යන්න වෙන්නේ කියනවා නේද? මුහුණ බිමට ආහාරවගෙන යන්න වෙන්නේ කියනවා නේද? බිම් බලාගෙන කතා කරනවා නේද? නේද? උන්දෙන් හොරා කාලා පුතා කෑවද? ඇයි බිම් බලානින? දැන් හොරෙන් කාලානේ. දැන් අම්මා ඉස්සරහා විශාරද වෙයින්ට බෑ නේද? අපි අහලා තියෙනවන්නේ ගමේ ගොඩේ කොල්ල කුරුට්ටෝ තැපැල් මාම එනකොටත් වැටවල් පැනලා දුවලා තියෙනවා කියලා පොලිසියෙන් කියලා හිතාගෙන. ඇයි හිත දොස් කියනවද නැද්ද? දුවපන් දුවපන් කියලා වැරදි කරලා විසරද වින්ට බෑ නේද? විසරද වින්ට බෑ නේද? ඇයි වැරදි කරපු බව හිත දන්නවද නැද්ද? හිත දන්නව, හොරද සාක්ෂිය දන්නව. ඒ නිසා යාට විසරද යන්න බෑ. ඇද ඇද යන්නේ බිම් බලාගෙන කතා කරන්නේ. එහෙනම් ඇත්ත කියන කෙනා වඳුර ගන්න පුළුවන් කොහොමද? ඇස් දෙක දිහා බලන කතා කළොත් බිම් බලනවා නම් එයා බොරුකාරයෙක්. එයා කොහේ හරි සිල් බිඳගත් කෙනෙක්. එහෙමනම් ඇත්තමද කියන්නේ බලන්න මූණෙන් මූණ බලන කතා කළොත් ඒක 100%ක්ම සාර්ථක නෑ. සමහර බොරුකාරයෝ මේම කරගෙන කතා කළත් එහෙමනේ. මේක දැනගෙන සාමාන්‍ය ස්වභාවයේ හැටියට සිල් බිඳගත් අයට මූණට බලාගෙන කතා කරන්න බෑ කියනවා, මගහරිනවා කියනවා. ඕන ස්වාමි පුරුෂයා මොකද වෙන්නේ? බීලා ගෙදරිනවා. එතකොට දැන් දුවල පුතාලා ළඟට යනකොට, හරි හරි පොඩ පැත්තකට යන්න මට අද මහන්සි නේද? නෝන මහත්තය ළඟට එනකොට පැත්තේ ඉන්නේ අහුවෙයි කියලා. විසරද නැහැ නේද? ඊට පස්සේ හොරකම් කරපු අය, සත්තු මරපු අය, වැරදි වැඩ කරපු අය ඕන්න නිලධාරී එනකොට දුවගෙන යනවා. විසරද නැහැ නේද? ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය බීපු අය ඒ තැන්වලට යනකොට විසරද නැහැ. විසරද වයන්ට බෑක. ඒක තමයි කියනවා සිල් බිඳිච්ච එකේ තුන්වෙනි ආදීනවේ, තුන්වෙනි විපත. පිරිසක් මැද්දට යන්න බෑ කියනවා. කවුරු හරි පිරිසක්, ගෘහපති වාරේ, රජවරු වාරේ, සිටුවරු වාරේ, ඇමතිවරු වාරේ, මහා දෙවන්තේ වාරේ, ශ්‍රමණක් බ්‍රාහ්මණයව හරි මැද්දට යන්ට බෑ කියනවා. විශාරද නැහැ කියනවා. ඉස්සරහට එන්න බෑ කියනවා නේද? ඉස්සරහට එන්න බෑ කියනවා. ඒක තමයි කියනවා දුස්සීල වීමේ තුන්වෙනි ආදීනවේ, දුස්සීල වීමේ තුන්වෙනි අවාසිය විපත. එහෙනම් තම තමන් ගාව තියෙනවා නම් මේවා ඉතින් දැනගන්න ඕනද නැද්ද? තම තම නැන පමණටම තේරෙනවද නැද්ද? ඇත්තනේ මන්න ඉතින් බිම් බලාගත්තු ගම නේද? මම ඉතින් මොකද වෙන්නේ? ඕන් මගහරිනවා හැම තැනම නේද? ඕන වැරදි වැඩක් කරන කාන්තාවක් ඉන්නවා නේද? මම මේ පැහැදිලි කරන්නේ මේ විසරද නැති එක තේරෙන්නේ නැත්තම් කිව්වට පිළිගන්නේ. ඕන ජංගම දුරකථනයට ලොක් දාලා නේද? ආයේ අත තියන්න බෑ. බැරි වෙලාවත් ඇල්ලු දැයි ඇයි ගත්තේ මොකද ගත්තේ කියලා බය වෙලා දාඩිය දාලා. ඇයි මේ? ඉතින් ඕකේ මුකුත් නැත්තම් ආයේ ලොක් එකක් ඕනේ නෑනේ නේ. රහස් වචන ඕනේ නෑනේ නේ.
කෙලින්ම තිබ්බා කැමති ෆොටෝ එකක් බලන්න, කැමති දෙයක් කරන්න, කැමති එකක් තියාගන්න, ඕන එකක් කරන්න. හැබැයි පොඩි කරන්න බිඳින්නේ නෑතු. ආං විසාරදයිනේ, එහෙමනේ විසාරදයි නේද? අපිදමු රාජ නිලධාරයෙන් එනවා, අපිදමු කොහොමද දැන් කාලේ ඇටින නම් පොලිසියෙන් එනවා කියලා ඒ කාලේ හමුදාවෙන් කියන්නු, රාජ සෙබළු කියන්නු. එනකොට මොකද වෙන්නේ? බය නැතු ඉන්නවා. එයි මහත්තයා මොකෝ මේ පැත්තේ නෑ මේ අපි පොඩ්ඩක් ඒකද මොකද අපින් කෙරෙන්න ඕනේ. අන්න විශාරදයි පිරිසක් මැදට යන්න පුළුවන්. තමන්ගේ හිත දොස් කියන්නේ නෑ යා සිල්වත්. හැබැයි දුස්සීලයට මේක බෑ කියනවා. දුස්සීල කෙනාට මේ දේ බෑ කියනවා. පිරිසක් මැදට යන්න බෑ කියනවා විශාරද. එහෙමනම් ඔබ දුස්සීලද නැද්ද කියලා ඔබට මැනගන්න බැරිද? ඔබේ දේපල වේගෙන් විනාශ වේගෙන යනවා නම් ඔබ දුස්සීලයි. ඔබේ කීර්ති රාවයක් නැතුව අපකීර්තියක් පැතිරෙනවා නම් ඔබ දුස්සීලයි. ඔබ විසානද පිරිසක් මැදට යන්න බයයි නම් බැරි නම් ඔබ දුස්සීලයි නේද? ඊළඟට බුදුරජාණන්සේ දේශනා කරනවා මෙන්න මේක තමයි කියනවා දුස්සීල හේතු කර හේතු කරගෙන දුස්සීල බව හේතු කරගෙන ඇති වෙන තුන්වෙනි ආදීනවේ, තුන්වෙනි විපාකය, තුන්වෙනි විපත, තුන්වෙනි අවාසිය. මොකද තුන්වෙනි විපත? පිරිසක් මැද්දට විසරදව යන්න බැරිකම. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා මෙහෙමයි සීල් නැති දුස්සීල කෙනාට වෙන්න කියනවා. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා පිනොත් ගෘහපතිවරුනි ඒ ගැන තවදුරටත් කියනවා නම්, ඒ ගැන තව තවත් පැහැදිලි කරනවා නම් මෙන්න මෙහෙමයි සිල් නැති දුස්සීල කෙනාට මිය පරලොව යන්න සිද්ධ වෙන්නේ. කොහොමද මිය පරලොව යන්න වෙන්නේ? සිහි මුලා වෙලා කියනවා. දුස්සීලයාට මැරෙන්න වෙන්නේ සිහි මුලා වෙලා, පිස්සු හැදිලා කියනවා. සිහියක් පතක් නැහැ කියනවා. ආන් දුස්සීල කෙනා එහෙනම් මැරෙනකොට බලන් හිටියේකනේ සිහියක් පතක් ඇතුව හොඳට බුදු ගුණ සිහි කරලා, දහම් ගුණ සංඝ ගුණ සිහි කරලා, තමන් කරපු පින් දහම් ගැන සිහි කරලා, ඉතින් මට නම් මරණයේ ඉදිරියේ අසරණ වෙන්න දෙයක් නෑ, මට නම් මරණයේ ඉදිරියේ බය වෙන්න දෙයක් නෑ, මං ඉතින් දන් දුන්නා, සිල් රැක්කා, භාවනා කළා, මට කරන්න පුළුවන් සියල්ල කළා, මං සෝතාපට්ටි අංග පුරුදු කළා, මං ඉතින් මැරෙනකොට සෝතාපන්න වෙනවා කියලා බුදුරණස්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මම බුදුරජාණන් වහන්සේ විතරයි එකම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් විදියට සරණ ගියේ. බුදුරජාණන් වහන්සේගේ දහම විතරයි එකම දහමක් විදියට මම සරණ ගියේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා තමයි මට හිටපු එකම උතුම් පිරිස. මං මතක ඇති තාක් තෙරුවන් සරණ ගියේ යම් දවසකද එදා ඉඳලා සතෙක් මරපු බවක් මතක නෑ. හොරකම් කළේ නෑ, වැරදි කාම සේවනය කළේ නෑ, බොරු කිව්වේ නෑ, මත් පැන් මදරවේ පානය කළේ නෑ නේ. මං සෝතාපට්ටි අංග පුරුදු කළා බුදුරජාණන් දේශනා කරපු විදිහට. නම් මැරෙන්න මොහොතකට ඉස්සරලදී මම සෝතාපන්න වෙන්න ඕනේ. එහෙම වුණොත් මෙතුවක් කල් කරපු යම් තාක් පව් වැද්ද, ඒ වටත් මං සතර අපාය යන්නේ නෑ. මං මොකටද බය වෙන්නේ? මෙහෙම හිටපු අය මැරිලා දෙව්ලෝ බඹලොව ගියා නම් ජීවිත හතෙන් පිරිනිවන් පෑවනම් කියලා එයා සිහිවිකල් නැතුව හොඳට දහම් මනසිකාරය කරනවනේ. එයා සුවසේ මිය යනවද නැද්ද? සුවසේ මිය යනවා. කවුද? සිල්වත් කෙනා. හැබැයි මෙයා දුස්සීලයා හැම නැහැ කියනවා. සිහි මුලා වෙලා මැරෙන්නේ කියනවා. දුඩුණුවා කියනවා. මේ සමහර දුරවන්නේ ආන් අතන කවුද ඉන්නවා, මට ගිනි දැල් පේනවා, අනේ අනේ මාව පුච්චෙනවා නේ. ආං දුස්සීලයි සිහි මුලා වෙලා නේද? ඔන්න ඇඳේල කුණු වෙලා පණුව ගහලා සැරව දාලා දොඩෝ 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 ඉඳලා මැරෙනවා. ආං දුස්සීල කෙනාට වෙච්ච දේ නේද? දුස්සීල කෙනා කෙනවා සිහි විකල් වෙලා මැරෙන නේද? ඉතින් සමහරු කියනවා කොහමද? අනේ කද්ද නැපාඩුවේ නිකන් ඉඳ ගියා වගේ මැරුණා. අපි දන්නවා ඒ වෙලේට සිහි විකල් වුණාද නැද්ද කියන්නේ. මැරෙන විදිහෙන් නෙමෙයි බලපාන්නේ නේ. ඒ වෙලාවේ දුස්සීල කෙනාට සිහිවිකල් වෙන්න පුළුවන් නේ. එන සිහිවිකල් වුණොත් නේද පියවිසියේ නැති වුණොත් අඩුගානේ බුදු ගුණ දහම් ගුණ වාසී කරගන්න බැරි වුණොත්
අනතුරක් තියෙනවනේ. එදකොට මොකද වෙන්නේ? සිහිවිකල් වෙනවා කියනවා. දැන් මෛත්‍රී භාවනාව වැඩුවොත් මොකද වෙනවා කියන්නේ? ඕ ආනිසංශයක් නෙනේ මෛත්‍රී භාවනාවේ. සිහිවිකල් වෙන්නේ නෑ කියනවා මැරෙනකොට. එහෙනම් සිහිවිකල් වෙන්නේ මෛත්‍රී භාවනාව වඩලා නෑ. සියලු ප්‍රාණ භූතීන් කරෙහි මෛත්‍රියක්වත් තිබිලා නෑ. ප්‍රාණඝාතය කරලා නෑ. ඒකනේ සිහිවිකල් වෙන්නේ. එහෙනම් දුස්සීලයාට මොකද වෙන්නේ? මැරෙන්න ඉස්සෙල්ලා සේවිකල් වෙනවා කියනවා. සේවිකල් වෙලා තමයි මැරෙන්න වෙන්නේ කියනවා. මේක තමයි දුස්සීල වීම නිසා, සිල් නැතිවීම නිසා ඇතිවෙන හතරවෙනි ආදීනවේ. හතරවෙනි ආවාසිය, හතරවෙනි විපත, විපාකය කියනවා. දැන් බලන්න, ඉතින් තමා ගැන කල්පනා කරලා මේක අනුන් ගැන හිතලා බෑ. එතකොට අපේ ගෙදරට එහා පැත්තේ ගෙදර කෙනත් සේවිකල් වෙලා මැරුණ. එහා පැත්තේ ගෙදර කෙනා සේවිකල් වෙලා. දැන් අනුන් ගැන නෙවෙයි දකින්න ඕනේ. කොහොමද දකින්න ඕනේ? තමා තුළින් දකින්න ඕනේ. මම මගේ ධන දානේ දේපල සැප සම්පත් නැති වෙලා ගියාද? මම මොකද වෙන්නේ? ගැන අපකීර්තියක් පැතුරුණාද? මම විසරදව යන්න බැරි කෙනෙක්ද? මම සිහිමුලා වෙලා මැරෙන කේනේද කියලා තමා තුළින් දකින්න ඕනේ. මේක තමා තුළින්. ඊට පස්සේ බලන්න ඕනේ බුදුරජාණන්සේ දේශනා කරන පින්වත් ගෘහපතිවරුනි, ඒ ගැන තවදුරටත් කියනවනම්, ඒ ගැන තවදුරටත් කියනවනම් බලන්නකො, බුදු කෙනෙක්ගේ තියෙන අනුකම්පාව නේද? ඒකින් ඒක පැහැදිලි කරනවා. මේවත් කියලා බේරුන්නේ නැත්තම් ආයෙත්ින් බේරෙන්න අතක් නැනේ. මේවා ආයෙනේ එසෙනින් අවබෝධ කරන්න පුළුවන් ප්‍රඥාවන්තයට. මේවා අපිට සංසාරේ අවබෝධ වුනේ නැති ප්‍රඥාවන්ත නැති නිසා නේ ඔය කිව්වට කියලා. අපි ආයේ මොකද වෙන්නේ? ආයේ අපේ පිළිවිද විදියෙම වැඩ කරනවානේ. දැන් මේ බණ අහලා යනකම දැන් හාමුදුරුවෝනම් කියයි, උන්නා දෙනා නැති කේස් බාලා දෙන දෙයක් වළඳගෙනනේ ඔය වෙන දෙයක් කර කර ඉන්නවා විතරයි. අපිට හිමේ ළමයි හදන්න තියෙනවා, ගෙවල් දොරවල් බලන්න තියෙනවා, හරි හම්බ කරන්න තියෙනවා. ඉතින් ওই බොරුවක් දෙකක් නොකියා මේ කාලේ කොහමද නේද? ඕ මොකද වෙන්නේ? නිදහසට කාරණා කියනවා. යහන ගමන් කියන්නේ ඔය කිව්වට ඉතින් ඔහොම කරන්නේ කොහොමද කියනවා. ඔහොම කරන්නේ කරන අය කොහොමත් කරනවා නේද? නොකරන කෙනා කොහෙ කරන්නේ නෑ. එදා කොලෙත් නෑ, අද කලන්නෙත් නෑ, මතුවට කොහොම කරන්නේ නෑ නේද? එහෙනම් ඔන්න දුස්සීලයා ගැන තවදුරටත් කියනවනම් මෙන්න මෙහෙමයි වෙන්නේ කියනවා. සිල් නැති දුස්සීල කෙනා තමන්ගේ කය බිඳිලා මිය පරලෝ යනවා කියනවා. තමන්ගේ කය බිඳිලා මැරෙනවා කියනවා, මිය පරලෝ යනවා කියනවා. මිය ගිහිල්ලා සැපයක් නැති දුගතිය නම් විනිපාත වූ නිරේ තමයි උපදින සිද්ධ වෙන්නේ කියන. එහෙනම් දුස්සීලයට කොහෙද උපදින්න වෙන්නේ? දුකක් විතරක් තියෙන සැපක් නැති දුගතිය කියන විනිපාත නම් වූ නිරේ තමයි උපදින්න වෙන්නේ කියන. මෙන්න මේක තමයි සීලය නැතිවීම නිසා දුස්සීල කෙනාට සිද්ධ වෙන පස්වෙනි විපත, ආදීන වේ, ආවාසය කියන. එහෙනම් සත්තු මරණ කෙනා අපාගත වෙනවා කියලා දේශනාවේ තියෙනවානේ. හොරකම් කරන කෙනා අපාගත වෙනවා මැරිච්ච ගමන්. දැම්මම යන්නේ නේද? මේ සමහර මෝඩ මිනිස්සු කියන්නේ අර බලන්නකො, සත්තු මරාගෙන හොරකම් කරගෙන වැරදි වැඩ කරගෙන ඉන්නවා කෝඩි ප්‍රකෝටි වෙලා නේද? යාන වාහන අරගෙන සැපසේ ඉන්නවා. අපි තමයි උදේ ඉඳලා හැන්දෑ වෙනකම්, හැන්දෑ ඉඳලා වෙලි වෙනකම් පන්සලේ ඉන්නේ. අපිට මුකුත් නැහැ අප්පා. ඕම් පසුතැවෙනවා නේද? ඒ බුදුරජාණන්සේ කියපු දේ අල්ලලා නැහැ, අරගෙන නැහැ. ඒ මිනිස්සෙන්ට දැන් ලැබෙන්නේ මොනවද? දුස්සීල වීම නිසා ලැබෙන්නේ නැහැ, සංසාරේ දානි දීපු නිසා තාම ලැබෙනවා. අපිට ලැබෙන්නේ නැත්තේ ඇයි? අපිට ලැබෙන්නේ නැත්තේ අපි සංසාරේ දානි දීපු නැති නිසා, නැතුව සිල්වත් වෙච්ච නිසා නෙවෙයි. දුස්සීල නිසා ලැබෙනවා, සිල්වච්ච නිසා නොලැබෙනවා කියලා එකක් නෙවෙයි එතන තියෙන්නේ. සංසාරේ දානේ දීපු නිසා මේ ජීවිතෙත් ලැබෙනවා. අපි සංසාරේ දානේ දීපු නැති නිසා ලැබෙන්නේ
නෑ. මේ සැරේ මරපුවා, කොටපුවා, හොරකම් කරපුවා, වැරදි කාම සේවනය කරපුවාට ඒ මොහොතේ ඉඳලා ඉදිරියට විපාක තියෙනවා. මේ ජීවිතයේ විපාක විඳිනවා. මැරිච්ච ගමන් තමයි මොකද වෙන්නේ? අපායයන්. පණ පිළියන්නේ නෑ. අර ශ්‍රද්ධා රූප වායිනී ආරා චිත්‍රපටියක් පෙන්වන්නේ බියකරුය මේ සසර කියලා. ඒක බලන්න එන ඔක්කෝම කියන හරි අසාධාරණයි මේ වැඩේ. මොකද අහපම කියනෝ අර ගෑල්ලමය විතරනේ අපායකි පිරිවිලමය කියනේ. ඒකනම් හරි අසාධාරණ වැඩේලු. මංගිතින් ශ්‍රද්ධා රූප වායිනී තිබ්බදා වැඩසටහන්වල චිත්‍රපටිය පෙන්වනකොට ධර්ම දේශනා 200 ගාණක් කළා ඒ තැන්වල. ඒ 200 ගානේදී මම ඕකට උත්තරයක් දුන්නා. චූට්ටක් ඉවසගෙන ඉන්න තාම කොල්ල මලේ නේ. තාම හදිස්සි වෙන්න එපා. ඒ දේකදී කියනවා දැන් මේ ළමයා පන්සල් යනවා සෝතාපට්ටි අංග පුරුදු කරනවා බේරුණේ නැත්තම් අපායේ යනවා. සෝතාපන්න වුණොත් විතරක් ඒකාන්තයෙන්ම බේරෙනවා. එහෙම නොවුනොත් ඒකාන්තයෙන් සතර අපාය හරහා යන්න වෙනවා. අපිට හදිසි තිබ්බට ඒ කොල්ලව යවා ගන්න බෑ. මැරෙන්න බෑ නේද? ඒ නිසා ආන් අපි නරකට ඉන්න හොඳට ඉන්න අපිට මුකුත් නෑ. ආන් අර මිනිස්සු නරකට ඉන්න අපිට වඩා ගොඩ තියෙනවා කියලා හිතුවට හරියන්නේ නෑ නේද? දුස්සීලයා මැරිච්ච සැනින් අපාගත වෙනවා කියනවා. දුක් සහිත නිරේ උපදිනවා කියනවා. දුක් සහිත නිරේ උපදිනවා. එහෙනම් සත්තු මරනවා නම් ඊළඟ උපත කොහෙද? ඊළඟ උපත අපායේ. කවුද මෙහෙම දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. වෙයිද නැද්ද? එහෙම්මම වෙනවා. අනේ ස්වාමිනී අපි නම් සත්තු මරන්නේ මේ කතා කරන්නේ අලි කුටි වලස්සු ගැන විතර නෙවෙයි. අර උකුණා මදුරුවානේ අර ගාලා විදපුවාම මැරෙන කැරපොත්තා නේ, ඒ වුණුත් සත්ව තමයි. දැන් අර කැරකි කැරකි දඟලනකොට පණ තියෙනවනේ නේ. අර නියපොත්ත උඩ තිබ්බ උකුණ එහේ මෙහේ යනවනේ. ඉතින් තේරෙනවනේ පණ තියෙනවනේ. පණ තියෙන බව දන්නවනේ නේ. ඊළඟට මරන්න සිතිවිල්ල ආවනේ නේ. ඒකට උපක්‍රමය යෙදුවනේ. ඒකෙන්ම මලානේ. ප්‍රාණඝාතය සම්පූර්ණද නැද්ද? සම්පූර්ණයි. දැන් මෙරිච් එක මං කොහෙද? මේ යන තාලෙට නම් ඔය කියන විදිහට අපිට බේරිල්ලක් වෙන්නේ නෑ. මරපු මැරිල්ල දන්නේ අපිනේ නේ. එහෙමද නැද්ද? හුළුවතු බැඳන් කූඹි පිච්චුවේනේ ඈ. අර කාමරේ ඉන්න මදුරුව ඉක්මනට අල්ලන්න උනාට මොකද කොලේ? පිඟානේ දෙපැත්තේ පොල් තෙල් ගාලා වැන්නේ. ලේසියට ප්‍රාණඝාත කළා. දැන් වැඩේ තියෙන්නේ මොකක්ද? කරන කලට මිහිරි වුණාට විඳිනකොට එපැයි විඳවන්න නේ නේද? මං දැක්ක අර පුංචි ෆොටෝ එක. පුතෙක් උපදිනවා මනුස්ස ලෝකෙට. පුතේද දුවේද කියලා පේන්නේ නැහැ ඒකේ. ඒ අම්මාගේ කුස ඇතුලේ ළමයා මැරිලා. ඒ නිසා කුස පළලා ඒ ළමයාව එළියට ගන්නවා අම්මාව බේරගන්න. එළියට ගන්නකොට පින්වත්නි ඒ ළමයාගේ බෙල්ල වටේ පෙකිනි වැල හතුන් වතාවක් ඇතිලා ඇතුලේ බෙල්ල වැල වැටිලා ළමයා මැරිලා. ඉපදෙන්නත් ඉස්සෙල්ලා කුස තුල මැරෙනවා. මේ මොකද විපාකෙද? ප්‍රාණඝාත අකුසලේ. ඒක කොයි විපාකෙද? ප්‍රාණඝාතයට තියෙන සරලම දඬුවම. අපායේ තිරිසන් ලෝකෙ පෙරේත ලෝකෙ විඳවලා මනුස්ස ලෝකෙ එනකොටම අඩු වයසෙන් කුස ඇතුලේ මැරෙනවා කෙනෙක් නේද? සංසාරේ එනකොට මදු ගහන්නවත් ඇතිනේ. නැත්තම් පෙකණි වෙලේ තෙන්ට බෙල්ලේ. ඒක නිකන් අමුතුම කර්මයක් නේ. සාමාන්‍ය වෙන්න බැරි වැඩක් නේ. ඒකනේ ළමයා කැරකිලා කැරකිලා කැරකිලාම බෙල්ල වල වැටිලා. එතකොට ප්‍රාණඝාත කරපු කෙනා අපාය යනවද නේද? යනවා. හොරකම් කරපු අය යනවා. අල්පෙනෙත්තත් ඇති නේද? ඔය කියන තාලෙට නම් ඉතින් අපිට විසුමක් වෙන්නේ නැහැ නේ. විසුමක් වෙනවා සෝතාපන්න වුණොත්. ඊළඟ වැරදි කාම සේවනය, බොරු කියන එක.
අනේ ස්වාමීනි ඉතින් අපි අවුරුදු උත්සවයේට ලොකුම බරුව තරඟයටත් හිටියනේ. හිටියා තමයි. දැන් ඉතින් යන්න වෙනවා යම රජුරු හම්බේ. ආයේ කියපු කෙනාට විතරක් නෙමෙයි සංවිධායක මණ්ඩලයටයි තෑගි දුන්න අයටයි විනිශ්චය මණ්ඩලයටයි අප්පුඩි ගහපු අයටයි කියපු අයටයි නේද? යමන් යමන් කියලා තල්ලු කරපු අම්මටයි ඔක්කොටෝම යන්න එනවා. ඇයි? බොරු කීම, කියවීම, ඒකේ ගුණ කීම. අනික නිවේදකයත් යන්න එපයි. ඇයි ගුණ කිව්වනේ තරඟේ නේද? බොරු කීම, කියවීම නේද? ඊළඟට ඒකේ ගුණ කීම, මේ ඔක්කොම එකම අකුසලේ නේද? ලේසි නෑ නේද? අර තෑ උත්සවයට හම්බ අවුරුදු උත්සවේ හම්බෙච්චේ තරඟේ දිනලා හම්බෙච්ච මේ ප්ලාස්ටික් පිඟන් කෝප්ප දීලා යමරජුරුවන්ගෙන් බේරෙන්න බෑ. යන්න වෙනවා ලොකුම බොරුව කියලා. මත්පැන් මද්‍රාවේ බිව්වද නැද්ද? ආ යන්න වෙන. මේ තියෙන්නේ දුස්සීලයට අපායන්න වෙනවා එක නේද? දුස්සීලයට අපායන්න වෙනවා. ඒක පස්වෙනි ආදීන වේක. පස්වෙනි ආදීන වේ කියනවා. දැන් එතකොට මොකද වෙන්නේ? ස්වාමීනි මේ විදියට බලපුවම අපිට බේරිල්ලම නැද්ද? නැතිනවා. මැරෙන්න ඉස්සලා සෝතාපන්න වෙන්න පුළුවන් නම් ආයෙ ඔය එකකටවත් අපාය යන්නේ නැහැ. සියලු කර්ම අහෝසි කර්ම වෙනවා. පින්වත් ගෘහපතිවරුනි, මේ මේවා තමයි දුස්සීල වීමේ විපාක. ආදීනව මොනවද? පළවෙනි එක, දුස්සීල වෙච්ච ගමන් තමන්ගේ සැප සම්පත් ධන ධාන්‍ය හානි වෙනවා, විනාශ වෙනවා. දෙවෙනි එක අපකීර්තියක් ඇති වෙනවා. තුන්වෙනි එක විශාරදව පිරිසක් මැදට යන්න බැරි වෙනවා. හතරවෙනි එක සිහි මුලා වෙලා මිය යනවා. පස්වෙනි එක මෙරිච්ච ගමන් අපායේ යන්ට වෙනවා. මෙරිච්ච ගමන් අපායයන්ට වෙනවා නේද? ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන පින්වත් ගෘහපතිවරුනි, සිල්වත් කෙනාගේ සිල්වත් බව නිසා, සිල්වත් කෙනාගේ සිල්වත් බව නිසා ආනිසංස පහක් ලැබෙනවා කියන. සිල්වත් බව නිසා මොනවද ලැබෙන්නේ? ආනිසංස, වාසි, යහපත් ප්‍රතිඵල, හොඳ විපාක නේද ලැබෙනවා කියන. කීයද ලැබෙන්නේ? පහක් ලැබෙනවා කියන. දැන් බලන්න ඔබ තුල මේවා තියෙනවද කියලා. බුදුරජාණන් දේශනා කරනවා පින්වත් ගෘහපතිවරුනි, සිල්වත් කෙනා ඒ සිල්වත් බව නිසා අප්‍රමාදී කෙනෙක් බවට පත් වෙනවා කියනවා. ඒ නිසා යාට සැප සම්පත් ගොඩාක් ලැබෙනවා කියනවා. ඕන කෙනෙක් ඉන්නවා කියනවා, සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනයේ, බොරුව මත්පැන් මද්‍රව්‍ය පානේ නැ, මේ අනිති පන්සිල් රකිනවා, මේ අපෝයට උපෝසත සිල් සමාදන් වෙනවා. මෙයාට මොකද වෙන්නේ? ඊඳ හිට හෝ දසසිලු සමාදන් වෙනවා. මෙයාට කලන මිතුරු ඇසුර ලැබෙනවා. යහපත් අවවාද අනුශාසනා ලැබෙනවා. මෙයා මොකද වෙන්නේ? අන්න සත්තු මරන්න නැති නිසා, හොරකම් කරන්න නැති නිසා, වැරදි වැඩ කරන්න නැති නිසා, සූදුව සුරාව, එතකොට ස්ත්‍රී ලොල් බව, පාප මිතුරු නැති නිසා මොකද වෙන්නේ? එයා තමන්ගේ සැප සම්පත් හානි වෙන්නේ නෑ කියන. ඔයාගේ ධන ධාන්‍ය හානි වෙන්නේ නෑ කියන. ඔයාගේ දේවල් ඉතුරු වෙනවා කියන. එයා පිළිවෙලට වියදම් කරනවා කියන. අනවශ්‍ය දඩ, අනවශ්‍ය වන්දි, අනවශ්‍ය දේවල් ගෙවන්න වෙන්නේ නෑ කියන. තමන්ගේ ධන ධාන්‍ය දේපල ඉතුරු වෙනවා කියන. සැප සම්පත් ගොඩ ලැබෙනවා කියන. එයා සිල්වත්. එයා දුස්සීල නෑ. එයාට ලැබෙන පළවෙනි ආනිසංසය මේක කියන. සිල්වත් වීම නිසා. ඊළඟට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ගෘහපතිවරුනි, ඒ විතරක් නෙවෙයි කියනවා, සිල්වත් කෙනාගේ සිල්වත් බව නිසා ආනිසංස පහක් ලැබෙනවා. ඒකෙන් දෙවෙනි ආනිසංසය තමයි ඒ කෙනා ගැන යහපත් වූ කීර්ති රාවයක් ඇති වෙනවා කියනවා. ආන් අරය සිල් ගන්න, ආන් හොඳ වෙලා කීර්ති රාවයක් යනවා කියනවා. හැම තැනම මොකද වෙන්නේ? එයා ගැන කතා වෙනවා කියනවා නේද? හැම තැනම එයා ගැන කතා වෙනවා කියනවා. හැම තැනම කතා වෙනවා. එයා දැන් හොඳ වෙලා, අනේ වාසනාවන්, ලොකු දෙයක්, රටටම යහපතක්, මුළු පවුලමටම
යහා පතා කෝච්චර ලොකු දෙයක් දෙකට හැම තැනම ඒ ගැන කතා වෙනවා කියනවා. කල්්‍යාන කීර්තිරාවයක් වෙනවා. එයා ගැන හැම තැනම කියනවා කියන සත්පුරුෂයාගේ කරනවා කියනවා. සත්පුරුෂයෝ වර්ණනා කරනවා කියනවා සිල්වත් කෙනා ගැන. කල්්‍යාන කීර්තිරාවයක් වෙනවා කියලා. අන්න ඒක තමයි සිල් රැකීමේ දෙවෙනි ආනිසංසය. සිල් රැකීමේ තුන්වෙනි ආනිසංසය මොකක්ද? තුන්වෙනි ආනිසංසය තමයි විශාරදව පිරිසක් මැදට යන්න පුළුවන් කියනවා. බයක් එකක් නැහැ කියනවා. රජවරු, සිටුවරු, ඇමතිවරු, බ්‍රාහ්මණවරු, මහා පඬිතුයෝ මැද්දට ගිය හැකි කියනවා. මහා පිරිස් මැද්දට ගිය හැකි කියනවා. එයා බය නැහැ කියනවා. එයාට බිය වෙන්න දෙයක් නැහැ කියනවා. එයා විශාරදයි කියනවා. පිරිස් මැද්දට යන්න පුළුවන් කියනවා. නේද? එයා විශාරදයි කියනවා. එයාට සීලය නිසා ලැබෙන තුන්වෙනි ආනිසංසය මේක කියනවා. යහපත සැපේ මේක කියනවා. විශාරදව යන්න පුළුවන්කම. පළවෙනි ආනිසංසය තමයි සැප සම්පත් බහුල වෙනවා. ධන දාන්නය ආරක්ෂා වෙනවා. දෙවෙනි ආනිසංසය තමයි එයා මොකක් වෙනවද? එයා ගැන කල්යාණ කීර්තිරාවයක් පැතිරෙන එක. තුන්වෙනි ආනිසංසය විශාරදව පිරිසක් මැද්දට යන්න පුළුවන් වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් සිල්වත් වෙනවා කියනවා. ඒ සිල්වත් බව නිසා මොකද වෙන්නේ? එයාට මෙන්න මෙහෙම ලැබෙනවා කියනවා. දෙයක් මොකද්ද? එයා හොඳ සිහිනුවණින් මිය යනවා කියනවා. නේද? ඔය අහලා තියෙන සමහරු කියන්නේ මට දිව්‍ය ලෝකයේ අය පේනවා, මාව එක්ක යන තවුතිසාවෙන් ඇවිල්ලා දිනන. නේද? ඕන දැන් දිව්‍ය රතයක් ඇවිල්ලා දිව්‍ය පුත්‍රයෝ ඇවිල්ලා ඉන්නවා. දැන් ඉතින් මට යන්න තියෙන්නේ තවුතිසාවට, මගේ මාලිගාව පේනවා. ඕන එහෙම කියනවද නැද්ද? පියේවි සිහියෙන් හොඳ සිහි කල්පනාවෙන් එයා මිය යනවා කියනවා. මොකද හේතුව? සීලවන්ත බව. මොකද හේතුව? සිල්වත් බවේ ආනිසංසයක්, යහපතක්, ඒකින් ලැබෙන වාසියක්, ඔන්න ලැබෙන දේ කියනවා. සිල්වත් කෙනා මොකද වෙන්නේ? හොඳට සිහිනුවනින් පරලෝ යනෝක නොමිය පරලෝ යනෝක. එන මෛත්‍රී භාවනාවත් ආනිසංසයක් නෙනේ. හොඳට සිහිනුවනින් මේ යනෝ කෙන සිහිවිකල් වෙන්නේ නෑ කෙන. ඒදකුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විතරක් නෙවෙයි ගෘහපතිවරුනි, තවදුරටත් කියනවා නම් සීලේ ආනිසංස ගැන මෙන්න මෙහෙමයි කියනවා. සිල්වත් බව තියෙන ඒ සිල්වත් කෙනා තමන්ගේ කය බිඳලා මිය පරලොව ගිහිල්ලා උපදීනේ සැප සම්පත් තියෙන දෙව්ලොවල කෙනා, සුගතියේ කෙනා. චත්තමානෝක තෙරුවන් සරණ ගියා. චත්තමානෝක සිල් සමාදන් වුණා. පැයයි දෙකයි හිටියේ. සිල්වත් වෙච්ච ගමන් ඉපදුනේ කොහෙද? අපායන් හිටපු කෙනා දිව්‍ය ලෝකේ. නේද? සතුල්ල පායක දෙවිවරු උනේ කවුද? අර නැවකට ගියපු පාසකෙක් හිටපු 700ම සිල් සමාදන් කෙරුවා. 700 දෙනාගෙන් අන්තිම 100 සිල් සමාදන් වෙනකොට මේ කටගාවට වතුර කියන 700ම මැරිලා අපායන් හිටියේ. දෙයියෝ යද යද හිටියේ. නේද? අර උපාසකයා මොකද කළේ? ඒ අයව සිල් සමාදන් කෙරෙව්වා. මේ 700ම කොහෙද ගියේ? මැරිලා. සිල්වත් වුණා. මැරිලා සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකවල ඒපදුණා. අනාථ පින්නික ලබිම්බිසාරලා දෙව්ලොව ගියේ. ඒකනේ නේ සිල්වත් ජීවිතයක් ගත කළා. සිල්වතා මොකද වෙන්නේ? මැරිලා දෙව්ලොව යනවා කියනවා. මේ සිල්වත් වීමේ ආනිසංස කියනවා. සිල්වත් වීමේ ආනිසංස කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ගෘහපුතුනි, මේවා තමයි සීලේ ආනිසංස. සිල්වත් කෙනාට, යහපත් කෙනාට එයාගේ සිල්වත් බව නිසා ලැබෙන ආනිසංස. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්නම දේශනා කරලා රාත්‍රී බොහෝ වේලාවක් පාටලි ග්‍රාමයේ උපාසකරුන්ට සදහම් කතාව කළා කියනවා. ඒවල සමාදන් කෙරෙව්වා කියනවා. උනන්දු ඇති කළා කියනවා. සිතේ ප්‍රසාදය ඇති කළා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද වුනේ? බොහෝ වේලා ඇති නිසා ඒ මේ උපාසකරුන්ට මෙන්න මෙහෙම වදාලා කියනවා. පිනත් උපාසකරුනි, රාත්‍රී බොහෝ වේලා ගියා. දැන් ඔබලාට යන්න සුදුසු වෙලාව නේද කියලා උන්ට පිටත් වෙන්න අවසර දුන්නා බුදුරජාණන් වහන්සේ.
එතකොට මේ පාටලීගමේ උපාසකුරු භාග්‍යතුන් වහන්සේ වදාළ දේ සතුටින් පිළිගත් අනුමෝදන් ඕන ආසනෙන් නැගිට භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා ප්‍රදක්ෂිනා කළා පිටත් වෙලා ගියා. හරි කී කරුවේනේ. ඒ දිනවල මොකද උනේ? බුදුරජාණන් වහන්සේ පිටත් වෙලා මේ පිරිස පිටත් වෙලා ගියාට පස්සේ බොහෝ වේලාවකින් නොබෝ වේලාවකින් බුදුරජාණන් වහන්සේ ශූන්‍යාගාරයට වැඩම කළා. ඒ දවස්වල මොකද උනේ? සුනීද වස්සකාර කියන මගධ රටේ මහා ඇමතිවරු වජ්ජීන්ව පරද්දන්න හිතාගෙන පාතලීගමේ නගරයක් නිර්මාණය කළා කියන. ඒ නගරේ නිර්මාණය කරනකොට දහස් ගණන් ලක්ෂ ගණන් දිව්‍ය පුත්‍රයෝ ඒ නගරේ ඒ ඒ ගෙවල් අධිග්‍රහිත කරගෙන දැන් මේ නිර්මාණය කරද්දී ඒ ඒ ගෙවල් රජවරුන්ගේ ගෙවල් ඉහළ දෙවිවරු ඇමතිවරුන්ගේ ගෙවල් ඊට වඩා ටිකක් අල්පේ ශාක්‍ය දෙවිවරු ඊළඟට ඉතින් සිටුවරුන්ගේ ගෙවල් ඊට වඩා ටිකක් අල්පේ ශාක්‍ය දෙවිවරු මේ විදියට එක එක දෙවිවරු මේ ගෙවල් වල අරගෙන හේටියගෙන දැන් මේ ගෙවල් හදනවා. අනාගත නගරයක හදන ගෙයි මොකද වෙන්නේ? ඕන්න පළපදියම් වුණා කියනවා. මොකද වෙන්නේ? සමහර බල සම්පන්න අඩු දෙවිවරු ඔය සිටුවරුන්ගේ ගෙවල් වල තමන්ගේ විමාන හදාගත්තා කියනවා. ඉතින් මොකද වෙන්නේ? බුදුරජාණන් දේශනා කරනවා මෙන්න මේ රෑ අලුයම වෙලා වෙනගී සිටියා කියනවා. ආයස්මත් ආනන්ද තෙරුන් ඇමතුවා කියනවා. පේනත් ආනන්ද කවුද මේ පාටලිගමේ නගරයක් නිර්මාණය කරන්න කියනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා වජ්ජීන් පරාජය කරන්න හිතාගෙන සුනීද වස්සකාර කියන දෙන්න තමයි මෙහෙම කරන්න කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද ඒක හරියට තවුතිසාවේ දෙවිවරුයි එක්ක කතා බහ කරලා කරන වැඩක් වගේ කියනවා. ආනන්ද ඒක මේ වගේ කියනවා මේ සුනීද වස්සකාර කියන මගධ මහඇමතිවරු දෙන්න වජ්ජීන් පරද්දන්න මේ පාටලීගමේ නගරයක් නිර්මාණය කරන්නේ දෙවිවරුත් එක්ක කතා කරගෙන වගේ කියනවා. අර ඒ දෙන දෙවිවරු අරන් ගන්නවා කියනවා. බුදුරජාණන් දේශනා කරනවා කියනවා පින්වත් ආනන්ද යම් තාක් ආර්යයන් වහන්සේලා ගැවසෙන වටිනා බඩු තොග ලිහෙන ලොකු වෙළඳ නගරයක් ඇත්නම් මේ පාටලී පුත්‍රයට එක්කෝ ගින්නෙන් හරි එහෙම නැත්නම් ජලයෙන් හරි එහෙමත් නැත්නම් මිත්‍ර ભેදෙන් හරි කියන මෙන්න මේ තුන් විදියෙන් අන්තරායක් සිද්ධ වෙනවා කියනවා. අනාගතයේ දියුණුම නගරයක් වෙන මේ නගරයට අනතුරු තුනක් තියෙනවා කියනවා. මොනවද ඒ අනතුරු තුන? එක්කෝ ගින්නෙන් හානි වෙනවා කියනවා. එහෙම නැත්නම් ජලයෙන් හරි යාට වෙනවා කියනවා. එහෙම නැත්නම් මිත්‍ර ભેදකින් හරි මේ නගරේ විනාශ වෙනවා කියනවා. මෙන්න මේ අනතුරු තුන මේ නගරයට තියෙනවා කියනවා. මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ කතාව මෙන්න මෙහෙම. ඊට පස්සේ සුනීද වස්සකාර කියන මගධ මහඇමතිවරු දෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට ආවා කියනවා. ඇවිල්ලා බුදුරජාණන්සට වන්දනා කළා කියනවා. වන්දනා කළා පිළිසඳර කතාව බහේදීලා මොකද වුනේ? ඔව් සුනීද වස්සකාර දෙන්න පැත්තකින් හිටගත්තා කියනවා. මගධ මහඇමතිවරු දෙන්න භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම කිව්වලු. පින්වත් ගෞතමයන් වහන්ස භික්ෂු සංඝයාත් සමග අද දවසේ අපගේ දානය පිළිගන්නාසේක්වා කියලා භාග්‍යතුන් වහන්සේ නිහඬව වැඩ හිටියා. දම්පැන් පූජා කළා කියනවා. ඊට පස්සේ මොකද වුනේ? දාන ඉවරුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සුනීද වස්සකාර කියන මේ මගධ මහඇමතිවරු දෙන්න භාග්‍යතුන් වහන්සේ දන්වලදලා ඉවරුණාට පස්සේ පාත්‍රයෙන් ශ්‍රී හස්තේ බැහැරට ගත්තා කියනවා. බැහැරට අරගෙන මොකද වෙන්නේ? පහත් ආසනයක් අරගෙන වාඩි වුණා කියනවා. සුනීද වස්සකාර මහඇමතිවරු දෙන්නට භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ ගාථාවන් වදාලා කියනවා. යම් ප්‍රදේශයක නුවණැති උදවිය වාසය කරනවා නම් ඔවුන් තම නිවෙස්වලදී සංසුන් ඉඳුරන් නැති සිල්වත්තුන් වහන්සේලාට ආහාර පාන පූජ කරනවා කියනවා. එහි සිටින දෙවිවරුන් ඒ පින අනුමෝදන් කරනවා කියනවා. සිල්වත් ගුණවත් අය මොකද කරනවා කියන්නේ? අර සංඝයාට දන් පූජා කරනවා කියනවා. පූජා කරලා ඒ පින දෙවිවරුන්ට ඒ තැන්වල වාසය කරන දෙවිවරුන්ට ආනුමෝදන් කරනවා කියනවා. ඒ පිනෙන් පූජා ලැබූ දෙවිවරු මොකද කරන්නේ? ඒ අයට පෙරලා උපකාර කරනවා කියනවා. ප්‍රතිඋපකාර දක්වනවා කියනවා. මතකනේ රතන සූත්‍රෙදිත් කියන්නේ
ඔබට දම්පැන් පුදලා නිති පින් දෙන මේ අයව රකිින්ඩ කළ බුදුරයනස දේශනා කරන්න. ඊට පස්සේ ගරුබුහුමන් ලැබූ දෙවරු ඔවුන්ට පෙරලා ගරුබුහුමන් කරනවා කෙනනම් තමන් ගෙදරට සංගයා වඩම්මල දම්පැම් පුදලා දේපින දෙවියන්ට අනමෝදං කළොත් දෙවිවරු ඔබට ප්‍රතිඋපකාර කරනවා කියනවා. ඉෂ්ට දෙවරු ඔබට බිහි වේනවා කියනවා. ශරීරය හරියට කොයි වගේද අම්ම කෙනෙක් තමන්ගේ උරමඩ ලේතියාගෙන හදපු වඩපු පුතෙකුව අනුකම්පා කරනවාගේ පුතෙකුට අනුකම්පා තමන්ගේ උරපත්ත තියාගෙන හදපු දරුවෙකුට අනුකම්පා කරනවාගේ ඒ දෙවරුත් ඔවුන්ට අනුකම්පා කරනවා කියනවා. දෙවියන්ගෙන් ඒ විදියට අනුකම්පා ලබන කෙනාට හැමතිස්සෙම දකින්න ලැබෙන යහපතක් කියනවා. එහෙනම් දානෙ දෙන්න ඕනේද නැද්ද? දෙන්න ඕනේ. දීලා නිකන් ඉඳලා බෑ පින් දෙන්න ඕනේ. එහෙනම් දෙවියන්ට පින් කරන්න බැරි නිසා මොකද වෙන්නේ? පින් ගන්නවද? නෑ. දෙවියන්ට වෙනම පින් කරන්න පුළුවන්. අපි දෙන පින අපි කරේ අනුකම්පා වෙනුත් අනුමෝදන් වෙනවා. එතකොට මොකද වෙන්නේ? පින අනුමෝදන් වෙලා අපිට ප්‍රතිඋපකාර දාක්වනවා, ගරු බුහුමන් කරනවා කියනවා. බුදුරජාණන් වහන්සේ සුනීද වස්සකාර ඇමතුරුන්ට මේ විදියට ධර්මයේ දේශනා කළා. සුනීද වස්සකාර දෙදෙනා භාගතුන් වහන්සේ පිටුපසින්ම මොකද වුණේ? ගියා කියනවා. අද යම් කිසි දොරටුවකින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිටතට වඩිනවා නම් ආන් ඒ දොරටුව ගෞතම ද්වාරය කියලා නම් කරමු කිව්වා. ඒතර බුදුරජාන්සේ නගරයෙන් පිටතට යම් තැනකින් වැඩියද ආන් ඒ දොරටුවට ගෞතම ද්වාරය කියලා නම තිබ්බා කියනවා. බුදුරජාණන් වහන්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. එදා මොකද වෙන්නේ? ගංගා නම් ගඟේ බුදුරජාණන් ගෞතම ද්වාරයේ නම් වූ ඒ තැනින් පිටත් වුණා කියනවා. අනතුරුව භාගතුන් වහන්සේ ගංගා නම් ගඟ ළඟට වැඩියා කියනවා. එදා ගංගා නම් ගඟේ වතුර හොඳටම පිරිලා කියනවා. ඒවුරු මට්ටමටම පිරිලා කියනවා. එදා මොකද වෙන්නේ? කපුටෙක් වුණත් ඉවුරේ ඉඳගෙන වතුර බොන්න පුළුවන් තරමටම ගඟ පිරිලා කියනවා. දෙගොඩ තලා යනවා කියනවා. සමහර මිනිස්සු මෙගොඩින් එගොඩට යන්න නැව් හොයනවා කියනවා. පහුරු බඳිනවා කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ බලවත් පුරුෂයෙක් හකුලනාතක් දිගාරින වේගයෙන් දිගාරිනාතක් ආකුලන වේගයෙන් මොකද කරනවා කියන්නේ? සංඝයා සමග ගඟෙන් මෙගොඩින් අතුරුදහන් වෙලා එගොඩ පහළ වුණා කියනවා. ඉරදී භාග්‍යතුන් වහන්සේ එගොඩ එන්න ඕන මිනිස්සු මොකද වුණේ? නැව් සොයන හැටි, පාර සොයන හැටි, පහුරු බඳින හැටි දැන වදාලා කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කාරණේ අවසානෙට වදාලා කියනවා. සමහරු ඉන්නවා කියනවා සංසාර සාගරෙනුත් තණ්හා සැඩ පහරිනුත් මඩ තවරාගෙන නැතුව එතර වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති පාලම හදාගෙන කියනවා. බුදුරජාණන් දේශනා කරන සමහරු ඉන්නවා කියනවා සංසාර සාගරේනොත් තණ්හා සැඩ පහරිනොත් මඩ තවරා ගන්නේ නැතුව එතර වෙන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන පාලම හදාගෙන කියනවා. නමුත් සාමාන්‍ය ජනතාව මේ වතුර ඩිංගිත්තක් තරණය කරගන්න බැරුව පහුරු බඳිනවා කියනවා. සාමාන්‍ය ජනතාව මේ වතුරින් එතර වෙන්න බැරුව පහුරු බඳිනවා කියනවා. ප්‍රඥාවන්ත උදවිය පහුරු බඳින්න නැතුව ඒකෙනුත් එතර වුණා කියනවා නේද? එතකොට බුදුරජාණන්සේ දේශනා කරනවා එහෙනම් මේ සසර සැඩ පහරින් එතර වෙන්න මොකක් කරන්න ඕනේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්න ඕනේ කියලා වදාලා. එහෙමනම් ඔබ අපි සියලු දෙනත් මේ සසර සැඩ පහරින් මඩ තවර ගන්න නැතුව මේ මහා සාගරෙන් සංසාර සාගරෙන් සසර සැඩ පහරින් මඩ තවර ගන්න නැතුව එතර වෙන්න ඕන නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන පාලම හදාගන්න ඕනේ. ඔබ අප සියලු දෙනාටම එම ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ පාලම සාදාගෙන ඒ සසර සැඩ පහරින් එතර වූ ඒ අමා මහ නිවන සාක්ෂාත් කරන්ඩ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.